අයිබෝවන් ප්‍රිය විද්‍යාර්ථීනි, අද දින දෙවන දේශනය සිද්ධ කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ කථිකාචාර්ය චින්තා පවිත්‍රාණී පෙරේරා මහත්මිය. 2013 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල විෂය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරවපාදිය හිමිකරගත්තු චින්තා පවිත්‍රාණී පෙරේරා මහත්මිය 2017 වසරේදී එම විශ්වවිද්‍යාලයෙන්ම දර්ශනපති, එහෙම නැත්නම් එම්ෆිල් උපාධිය හිමි කරගන්නේ ග්‍රීක හාස්‍යජනක නාට්‍යකරු ඇරිස්ටොෆනීස් සහ භාරතයේ මහා කවියා හැටියට සලකන මහාකවි කාලිදාසගේ නාට්‍ය නිර්මාණ පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් උදෙසා 2015 වසරේදී සහකාර කථිකාචාර්යවරියක හැටියට කැලණිය විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණෙන ඇය ඉනිග්විතිව කැලණිය, සබරගමුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාලය ගණනාවක විවිධ පාඨමාලාවල දේශනවලට සම්බන්ධ වෙලා තිබෙනවා. 2021 වසරේ සිට ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ නිත්‍ය, එහෙම නැත්නම් ස්ථිර ආචාර්යවරියක් හැටියට සේවය කරමින් සිටිනවා. තනපඳුරු, ප්‍රේමරාගේ, නූතනවාදය හා සිංහල කාව්‍ය, සිඳුනුතත් ඇහිඳ, ගෙඩිසියයක්, සදත් හදවත් ඇතුළු නිර්මාණ, විචාර හා විමර්ශන ග්‍රන්ථ, ඒ වගේම පර්යේෂණ ග්‍රන්ථ ඇතුළු කෘති රාශියක්, ඒ වගේම පර්යේෂණ පරිසංවාදවල ප්‍රස්තුතිකරණ රාශියක් ඇයි සිද්ධ කරලා තිබෙනවා. ඒ වගේම විද්වත් සඟරා ගණනාවක ශාස්ත්‍රීය ලිපි පළ වෙලා තිබෙනවා ඇයගේ. මෑතක සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මාසික සාහිත්‍ය සම්භාෂණය වෙනුවෙන් ඇය සිද්ධ කරනවා එලියට්ගේ මුඩුබිම කෘතිය සහ සිංහල කවිය මෑයෙන් ශාස්ත්‍රීය දේශනයක්. එය විද්වතුන්ගේ ප්‍රශංසාවට පාත්‍ර වූ දේශනයක්. ඉතින් බටහිර සාහිත්‍ය, සාහිත්‍ය විචාරය, නාට්‍ය කලාව, සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ඇතුළු විවිධ වූ ක්ෂේත්‍රවල ඇය කුසලතා ප්‍රකට කරන ආචාර්යවරියක්. ඉතින් අපි සතුටු වෙනවා විශ්වවිද්‍යාලවල ඉන්න යුගපුරුෂයෝ එතුමන්ලාගේ ඒ ඉක්මයාවත් සමග අලුත් පරපුර තුලත් මේ වගේ හොඳ ශාස්ත්‍රීය ධාරිතාවක් කැපවීමක් සහිතව කටයුතු කරන්න පුළුවන් ආචාර්යවරුන් සම්බන්ධ වීම පිළිබඳව අපි බොහොම ගෞරවයෙන් එතුමියට ආරාධනා කරනවා සිංහල ශාස්ත්‍රපති පාඨමාලාවේ දේශන සමග සම්බන්ධ වන හැටියට. ආයුබෝවන්, බොහොම ස්තුතියි මහාචාර්ය බිහේ සින්දික සම්පත් සර් ඒ හඳුන්වා දීමට. ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ මම පවත්වන පළවෙන දේශනය. ඒ පළවෙන දේශනය මම පවත්වන්නේ අද මාතෘකාව ඔබ දැනටමත් දන්නව ඇති. ඒ මාතෘකාව සාහිත්‍ය විචාරයන්හි ස්වභාවය. දැන් අපි සාහිත්‍ය ඉගෙන ගන්නවා, විචාර ඉගෙන ගන්නවා. ඒ සාහිත්‍ය විචාරය කියන්නේ මොන වගේ විෂයක්ද? එහි ගැබ්ව පවත්නා විශේෂතා මොනවද? සාහිත්‍ය විචාරය වෙනත් විෂයන්ගෙන් වෙන්කර හඳුනාගන්නේ කොහොමද? මේ කී කරුණු පිළිබඳව අද අපි දේශනයේදී අවධානය යොමු කරනවා. එමෙන්ම මේ දේශනය කරගෙන යන අතරතුර ඔබට යම්කිසි ගැටලුවක් ඇති වුවහොත් ඕනෑම වෙලාවක මගෙන් විමසන්න පුළුවන්. එහෙමින් ඒ වගේම දේශනයේ අවසානයේදීත් මම කාලයක් ලබා දෙනවා ඔබට ඇතිවන යම්කිසි ගැටලුවක් වෙනවා නම් ඒක निराකරණය කරගන්න. ඒ වගේම මෙතනදී ඔබේ අදහස් ප්‍රකාශ කිරීම, ඔබේ කතා කිරීම, දැන් සාහිත්‍ය විචාරය වගේ විෂයක් විවිධ කෝණවලින් බලන්න පුළුවන්. සාහිත්‍ය කෘතියක් දිහා අපිට විවිධාකාරයෙන් බලන්න පුළුවන්. ඒ නිසා ඔබගේ අදහස් වැදගත් කොට සලකනවා. මම පවසන අදහස් වල යම්කිසි ඔබට තේරුම් ගන්න දෙයක් තියෙනවා නම් ඒ ගැන විමසන්න පුළුවන්. හරි, අපි අවධානය යොමු කරමු අද දේශනයට. ඔබ දැනටමත් දකිනවා SIN 536 46 කියන ප්‍රශ්න පත්‍රයට අදාළව ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ 4 වෙනි ප්‍රශ්න පත්‍රය. එහි මාතෘකාව පෙරපර දෙදිග කාව්‍ය විචාරය, සිංහල නාට්‍ය කලාව හා චිත්‍රපටය. මෙහිදී මම අවධානය යොමු කරන්නේ ඔය පෙරපර දෙදිග කාව්‍ය විචාරය කියන කොටස සම්බන්ධයෙන්. ඒ කාව්‍ය විචාරයට එළඹීමට පෙරත්ව අපි සාහිත්‍ය විචාරය කියන්නේ කුමක්ද, සාහිත්‍ය විචාරයක ස්වභාවය මොන වගේද කියන කාරණය කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. එනිසා අද මගේ පළමු දේශනයේදී මම අවධානය යොමු කරන්නේ මේ මාතෘකාව කෙරෙහි, සාහිත්‍ය විචාරයන්හි ස්වභාවය.
ඔබ දැනටමත් එක විචාරයක් හරි ලියලා ඇති. විභාග ප්‍රශ්න පත්‍රවලට හෝ පුවත්පත්වලට යම්කිසි තරඟවලට මොනම ආකාරයකින්. එහෙම නැත්නම් ඔබ කියවපු යම්කිසි කෘතියක් ගැන ඔබේ අදහස් පළ කරලා ඇති. එතකොට අපි දැන් ඕනම කෘතියක් කියවන ඕනම පාඨකයෙකුට පුළුවන්, ඕනම සහෘදයෙකුට පුළුවන් තමන්ගේ අදහස් පළ කරන්න. තමන් මේ කෘතිය දැන් ඔයාලා කියන්නේ මේ කෘතිය හොඳයි, මේ කෘතිය නරකයි, මේ කෘතිය මට තේරෙන්නේ නැහැ. ඒ වගේ. එතකොට ඒක අර මූලික වශයෙන්, දල වශයෙන් පාඨකයෙකු විදිහට අපි ඉන්න මුලම තැන, මූලික මූල ආරම්භක ස්ථානය. එතකොට විචාරකයෙක් වෙන්න නම් මේ සහෘදයා කියන තැනින්, පාඨකයා කියන තැනින් තවදුරටත් අපි ඉහළට ගමන් කළ යුතුයි. ඉහළට ගමන් කරනවා කියන්නේ මොකක්ද? දැන් සහෘදයා කියලා කියන්නේ දීර්ඝ කාලයක් පොතපත පරිශීලනයෙන්, කාව්‍ය, නාට්‍ය, චිත්‍රපට ආදී බැලීමෙන් සුනිශ්චිත විදිහට ඉව ග්‍රහණය කරගෙන විෂද දර්පණ තලයක් වගේ ඒ වගේ මනස් කැටපතක් ඇති කෙනෙක්නේ. එතකොට මේ සහෘද භූමිකාව අපි නිරන්තරයෙන් නාට්‍ය බලනවා නම් නිරන්තරයෙන් එතනදී හරවත් කියන එක කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු වෙනවා. චිත්‍රපට, නවකතා, කෙටි කතා, කාව්‍ය මේවා කෙරෙහි අවධානය යොමු කරනවා නම් අපි දැනටමත් පාඨකේ, අප සහෘදයේ. එතකොට අප විචාරකයෙක් වෙන්න තැබිය යුතු ඉදිරි පියවර මේ විචාර සිද්ධාන්ත පිළිබඳව ඉගෙන ගැනීම, ඒ වගේම මනා වූ සහෘදභාවයකින් යුතුව මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සාහිත්‍ය කෘති පරිශීලනය කිරීම, ඒ බහුශ්‍රැතතාවෙන් ඇති කරගන්නා ඒ ඥාණය, ඒ වගේම සහෘද සංවේදී හැඟීම, මේ සියල්ලක්ම එතනදී වැදගත් වෙනවා. එතකොට සාහිත්‍ය විචාරයේ ස්වභාවය ගැන කතා කරන මේ දේශනයේදී මගේ දේශන පෙළ ගැස්ම මේ විදිහට යෙනහැර දක්වන්න පුළුවන්. සාහිත්‍ය කලාව කියන්නේ මොකක්ද? විචාරය කියන්නේ මොකක්ද? සාහිත්‍ය විචාරයේ ස්වභාවය කෙබඳුද? මේ කාරණා තුන කෙරෙහි තමයි අද මම අවධානය යොමු කරන්නේ. සාහිත්‍ය කියන්නේ මොකක්ද? වල දන්න තරමින් සාහිත්‍ය යන්නේ අදහස් කෙරෙන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් දැන් සාහිත්‍ය කියන එකට විස්තෘත අර්ථයකුයි, ඒ වගේම යම්කිසි සීමා සහිත නිර්මාණ සාහිත්‍ය කෙරෙහි සීමා සහිත වූ සීමිත වූ අර්ථයකුයි තියෙන. දැන් අපි නිකමට කියන වෛදික සාහිත්‍ය, වෛදික සාහිත්‍ය, ඉතිහාස සාහිත්‍ය, දේශපාලන සාහිත්‍ය, ඒ වගේත් අපි කියනවනේ. එතන පොදුවේ ලියවෙන සියල්ලක් කෙරෙහි අප ඇතැම් වෙලාවට සාහිත්‍ය කියන නම භාවිත කරමු. නමුත් ඒකේ විශේෂාර්ථය තමයි මේ නිර්මාණාත්මක සාහිත්‍ය, අප හදාරන නිර්මාණාත්මක වූ සාහිත්‍ය. එතනදී දැන් ওই කවි, කෙටි කතා, නාට්‍ය, චිත්රපට, නවකතා මේ සියලු සාහිත්‍යාංග ඊට අයිති වෙනවා. ග්‍රැහම් හෆ් සාහිත්‍ය විචාර රචනා කියන කෘතිය, an essay on criticism කියන කෘතිය, මෙය ඒවි සුරවීර සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. ඒකෙදි මේ සාහිත්‍ය කියන කාරණය පිළිබඳව මේ විදිහට අදහස් ගෙනහැර දක්වලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දල වශයෙන් සාහිත්‍ය කියන්නේ යමක් සහිත බව, සමාන හදවත් ඇතුව රස විඳීමට හැකියාව තිබීම යනාදී කාරණා ගැන පොදුවේ අවධානය යොමු වෙනවා. එතකොට මේ විචාරකයා කියනවා මේ සාහිත්‍ය ඇතුලේ පරිකල්පනීය සාහිත්‍ය. එතකොට පරිකල්පනීය සාහිත්‍ය, නිර්මාණාත්මක සාහිත්‍ය, සාහිත්‍ය විචාරය කියන කොටසදී අපි අවධානය යොමු කරන්නේ මෙන්න මේ නිර්මාණාත්මක සාහිත්‍ය කෙරේ, පරිකල්පනීය සාහිත්‍ය කෙරේ. ඇරිස්ටෝටල් කියනවා එහි තියෙන අනුකරණ ගුණය, ප්‍රබන්ධ ගුණය, එතනදී මනක් කල්පිත භාවය. දැන් ප්‍රබන්ධ සාහිත්‍ය, විද්‍යාත්මක ලේඛන, ඓතිහාසික ලේඛන, මේ වගේ විවිධ දේවල් තියෙන්න පුළුවන්. හැබැයි නිර්මාණාත්මක සාහිත්‍යයේදී අර පරිකල්පනීය ගුණය. දැන් අපි ඉතිහාසයේ කෘතියකදී විමසනවා ඒ සත්‍යක්මද කියන එක. ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය කියන කෘතිය, මේ කෘතිය ඒවි සුරවීර මේ කෘතිය සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. මේ කෘතියේදී කියනවා කාව්‍යමය සත්‍ය හා
ඓතිහාසික සත්‍ය කියන කොටසදී කවියයි ඉතිහාසකරුවයි වෙනස් වෙන්නේ කොහොමද? ඉතිහාස රචකයා. ඉතිහාස රචකයෙකුට, දේශපාලන ලිපි ලියන කෙනෙකුට, පුවත්පත් ලිපි ලියන කෙනෙකුට, අර ප්‍රවෘත්ති වාර්තා කරන කෙනෙකුට, මේ සියලු දෙනාටම නැති යම්කිසි වූ සුවිශේෂී නිදහසක් සාහිත්‍යකරුවට තියෙන. ඒ මොකක්ද? ස්වකීය පරිකල්පනය එකතු කරන්න පුළුවන්. අපි ගම්පෙරළිය කියවල මේ ඇත්තමද කියලා අහන්න නැහැ. අපි කොක්කලට ගිහිල්ලා මහගෙදර හොයන්නේ නැහැ. එතකොට නමුත් අපි ප්‍රවෘත්ති ලේඛනයකදී, ඓතිහාසික ලේඛනයකදී, විද්‍යාත්මක ලේඛනයකදී, දේශපාලන විග්‍රහයකදී අපි සත්‍ය තොරතුරු බලාපොරොත්තු වෙන. ඉතින් ග්‍රැහම් හක් මෙතනදී අවධාරණය කරන විශේෂ කාරණේ තමයි මේ මන සාහිත්‍යයෙන් මනක්කල්පිත වස්තූන් නිර්මාණය කරනවා කියන එක. මනක්කල්පිත කිව්වම ඔයාලට හිතේ නිකන් යථාර්ථයත් එක්ක සම්බන්ධ නොවන නිකන් ආකාශ ලෝකේ ආකාස්මික වගේ දේවල් කියන. පරිකල්පනයෙන් සාහිත්‍ය කෘතියක් නිර්මාණය කරනකොට එතනදී මේ මනක්කල්පිත දේවලුත් එකතු වෙනවා. ඇතැම් වෙලාවට දැන් ওই මායා යථාර්ථවාදී වගේ රීති වලදී, රොමැන්ටික් වාදයේදී වගේ හුදු තාත්තික භාවය, يعني විශ්වසනීයත්වය කියලා සරලව විශ්වසනීයත්වයේ ඉක්මවල ගිහිල්ලා පරිකල්පනීය මනක්කල්පිත දේවල් එකතු වෙනවා. එතකොට ඇරිස්ටෝටල්, ඇරිස්ටෝටල් දන්නවනේ, බටහිර සාහිත්‍ය විචාරයේ පදනම මූලික කෘතියක් විදිහට සැලකෙන මේ පොයටික්ස් කියන කෘතිය රචනා කරපු, එය සිංහලයට පරිවර්තන වෙලා තියෙනවා ඒ විසුර වීරතින් කාව්‍ය ශාස්ත්‍රය නම්. ඇරිස්ටෝටල් පෙන්වලා දෙනවා මේ සාහිත්‍ය කවියා කවියෙක් වෙන්නේ අනුකරණ කාර්යයේදී මිහින්ද. ඔහු ක්‍රියානුකරණය කරන. එතකොට අනිකුත් ලියන අය විද්‍යාත්මක, ඓතිහාසික, දේශපාලනික, ආර්ථික ලේඛනවලදී මෙකී දැන් සත්‍ය දේම වාර්තා කිරීම, සත්‍ය දේම අපිට ගෙනහැර දැක්වීම කියන එක අපි බලාපොරොත්තු වෙමු. නමුත් සාහිත්‍යයේදී, අපි නිර්මාණාත්මක සාහිත්‍යයේදී කවියාට, කෙටි කතාකරුවාට, නිර්මාණකරුවාට, නවකතාකරුවාට ඒ පරිකල්පනයෙන් ඒ දේවල් වෙනස් කරන්න පුළුවන්. පරිකල්පනයෙන් අලුත් දේවල් එකතු කරන්න පුළුවන්. දැන් සාහිත්‍ය කෘතියක් ඔයාලා කැමති ඔයාලා කියවලා තියෙන කාව්‍ය නිර්මාණයක් අරගෙන බැලුවොත් ඒකේ ඇත්ත තියෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. අත්දැකපු ප්‍රමාණය, අත්දැකීම, එයාගේ ඒ නිර්මාණකරුවාගේ අත්දැකීම සුළු දෙයක්. නමුත් ඒක ප්‍රතිනිර්මාණය කරද්දී පරිකල්පනයේ මුසු වෙලා, මනක්කල්පිත තත්ත්වයන් මුසු වෙලා, අත්දැකීම උපමට්ටම් කෙරිලා, අත්දැකීම වෙනස් කෙරිලා, අත්දැකීම විවිධාකාර වූ විපර්යාසයන්ට භාජන වෙලා අන්තිමට එන නිර්මාණය වෙනස්ම වූ එක. ඒ හුදු අත්දැකීමම අපිට දෙනවනම් අපි කියනව එතන නිර්මාණාත්මක කලාත්මක පරිකල්පනය නැහැ කියන කාර. අපි කියන්නේ අමුයි කියලා. අමුයි ඒක හරි මේ නිමා වෙලා නැහැ, නිමාවට ගෙනල්ලා නැහැ කියන කාර. එතකොට දැන් මෙතනදි මේ සාහිත්‍ය කියන, සාහිත්‍ය කලාව කියන කාරණය අරබයා ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන ආශ්‍රයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රධානම කාරණය මෙහෙම හිතේ තියාගන්න, අනිකුත් ලේඛනයන්ට සාපේක්ෂව සාහිත්‍යයේදී මේ පරිකල්පනය, ප්‍රබන්ධාත්මක ගුණය කියන කාරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙනවා. අපි හුදු සත්‍යම අපේක්ෂා කරන්නේ, හුදු සිද්ධ වෙච්ච දේම. දැන් ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රයේදී කියනවා කවියක් කරන්නේ, කවිය කියලා ගන්න එතන පොදුවේ සාහිත්‍ය කියන අර්ථයෙන් කවිය කරන්නේ සිදු වූ සැටි මෙන්න මේ විදිහටයි උනේ මෙන්න මේ ආකාරයට. ඒක විවිධාකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන් යම් කිසි දෙයක්. ඒක අපිට ප්‍රතිනිර්මාණය කරලා දැක්වි. එතකොට ඒ නිසා සාහිත්‍ය කලාව කියන කාරණේදී නිර්මාණාත්මක සාහිත්‍ය කෙරෙහි අවධානය යොමු කිරීමේදී අපිට විශේෂයෙන්ම වැදගත් වෙන කාරණය එහි අනන්‍යතාව වූ පරිකල්පනාත්මක ගුණය, ප්‍රබන්ධාත්මක ගුණය, මනක්කල්පිත දේවල් නිර්මාණය කිරීමේ හැකියාව, හුදු සත්‍යයට වග නොකීම, හුදු
පුදු ඇත්ත. එහෙනම් දැන් ඔයාලගේ ඇත්ත නොමිනං අපි මොකටද ඒ බොරුවක් කියවන්නේ? අපි ඒකෙන් මොකක්ද අපිට ලැබෙන්නේ කියලා. හැබැයි ඒ යම් කිසි ප්‍රබන්ධ කරන දේ, ඒ පරිකල්පනය නිර්මාණය කරන දේ අපි කියවන්නේ එහි පවත්නා නිර්මාණාත්මක ගුණය, එහි පවත්නා චමත්කාරය, රස දනවන සුළු ස්වභාවය, ඒවත් එක්ක සමවැදෙල්. ඇතැම් වෙලාවට අපි විශ්වාස කරන මෙහෙම දේවල් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් කියන්නේ ඇතැම් වෙලාවට ඒ තාත්විකත්වයක් තිබෙතලා. දැන් හිටපු ගමන් පුද්ගලය වෙනත් අය බවට පරිණාමය වෙන, රූප විපර්යාසය වෙන. දුර ඒවා අපි ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ වගේ අපිට එහෙනම් මොනවද ලැබෙන්නේ? දැන් සාහිත්‍ය මොකටද? සාහිත්‍ය කන්නද කියලා ප්‍රශ්න කරලා තියෙන. අපි ඒව කියෙව්වහම අපේ ජීවිත පරිඥාණය, අපේ රසාස්වාදය, ඇතැම් වෙලාවට අපේ ඥාන ප්‍රවාහය පෘතුල වෙනවා. සමහර කාරණා අපි දන්නවා. නමුත් හරියටම හොයලා බැලුවොත් අපි කොහොමද ඒ ගැන දැනුවත් වුනේ කියන කාරණය අපි දැනගෙන තියෙන නවකතාවක් කියවල, කෙටි කතාවක් කියවල. සමහර පුද්ගලයෝ ඒ විදිහට හැසිරෙද්දි අපි දන්නවා එයා ඇයි ඒ විදිහට හැසිරෙන්නේ, එයාගේ මනස කොයි විදිහට ක්‍රියා කරා. මේවා අපි ඉගෙන ගත්තේ නවකතාවලින්, කෙටි කතාවලින්, කවිවලින්. එතකොට අපි රසාස්වාදය, අපේ ජීවිත පරිඥාණය, අපේ ඥාණය, මේ වගේ දේවල් ප්‍රසාරණයට පත් කරනවා මිකී සාහිත්‍ය. ඒ සාහිත්‍ය දැන් ඇරිස්ටෝටල් කියපු විදිහට අනුකරණය කරලා දක්වද්දී, ඒ සැබෑ ජීවිතයේ යමක් දැන් නාට්‍යකදී තලා බලන සැබෑ ජීවිතයේ සිදු වන යමක් නාට්‍යයේදී ප්‍රදර්ශනය කරන. එතකොට අපි මෙච්චර කාලයක් නුදුටු අපේ ජීවිතයේ නාටකය අපිත් මෙහෙම නේද ඇසුරුනේ කියන එක අපි අවබෝධ කර ගන්න වෙනවා. ඒතර අපේ ජීවිතේ හැඩගැස්වීමට සාහිත්‍යයෙන් බුදු උපදේශ සම්පාදනය කරන්නේ නැහැ. යම් කිසි දැන් සාහිත්‍යයෙන් උපදේශ හෝ යම් කිසි පරිඥානයක් සම්පාදනය කරන්නේ හරිම සියුම් විදියට. උපදේශ සම්පාදනය කරන්නේ නැහැ, පොල්ලෙන් ගැහුවා වගේ කියන්නේ නැහැ. නමුත් ඒවා ක්‍රමයෙන් අපේ ජීවිතවලට අවශෝෂණය කරන. අර ඍජුවම දැන් උත්තර නිර්මාණකරණයේ දෙන අයත් ඇති, ඍජුවම උපදෙස් දෙන ඒවා මෙන්න මෙහිම හැසිරෙන්න, මෙන්න මේ විදිහට කරන්න, ඒ වගේ ඒවා ප්‍රබල වූ, වැදගත් වූ, හරවත් වූ සාහිත්‍යකදී අපි අපේක්ෂා කරන්නේ නැහැ. දැන් මොකද හුඟක් වෙලාවට උත්තර ලියද්දී හැම දෙයකදීම අපි දැනගෙන මෙහිදී කවියා ලබා දෙන උපදේශය වන්නේ, මෙහිදී නවකතාකරුවා ලබා දෙන පණිවිඩය වන්නේ. පුදු පණිවිඩ උපදේශ සම්පාදනය කිරීම කලාකරුවාගේ කාර්යභාරය නෙමෙයි. කලාකරුවා සංකල්ප රූපණ, සංකල්ප රූප ආශ්‍රයෙන් අපි ඉන්ද්‍රියන්ට ආමන්ත්‍රණය කරනවා, ඒවා අපි අවශෝෂණය කරගන්න. දැන් හිතන්න මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති කියලා සැළලිනි සංදේශය කියවෙද්දී අපිට කියන්නේ නැහැ හොඳ මිතුරෙක් වෙන්න කියලා. නමුත් මේක දැන් අපිට නිරන්තරයෙන් මතක් වෙනවා හොඳ යහළුවෙකු සිටින තැන. නිරන්තරයෙන් අපිට මිත්‍රසන්තාවයක් අවශ්‍ය වූ තැනදී දැන් හොඳ යාළුවෙක් කොයි වගේද කියනවනම් බිතුසිතුවමක් වගේ. දැන් උගලට සීගිරි චිත්‍රයක වගේ යම් කිසි බිත්තිය ගහලා තියෙන රූපයක පිටුපස පාල යන දර්ශනයක් දකින්න බෑනේ. ඒ වගේ හොඳ යාළුවෙක් හැමතිස්සෙම අපිට පිටුපාන නැතුව අපි දිහා බලාගෙන ඉන්න. එතකොට අපි ඒකෙදි ඒකෙ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් සැළලිහිණි සංදේශය පරමාර්ථයේ මේ රචනා කළේ මිත්‍රත්වයේ යගේ කියන්නේ නෙමෙයි. නමුත් ඒවා අප තුළ, ඒවා අපේ ආත්මයට අවශෝෂණය වෙලා ඒවා අප තුළ රඳා පවතින දෙයක් වී නම් යම් සුදුසාටම අයිති විය යුතු කියලා බ්‍රොටල් බ්‍රෙස්ට් වුණුවටේ කතාවේදී කියද්දි ඒක අපිට නිරන්තරයෙන් සිහිපත් වෙනවා. ඒකෙදි උපදෙසක් සම්පාදනය කරන්න, නමුත් අපේ ජීවිතය අතුරේ රඳා පවතින. එනිසා සාහිත්‍යයකට සියුම් විදියට අපව ආකර්ෂණය කරගන්න, අපව ග්‍රහණය කරගන්න, අපගේ ආත්මයට ආමන්ත්‍රණය කරන්න, අපගේ ජීවිතයේ ගලා යන මාර්ගය වෙනස් කරන්න පුළුවන්. එනිසා හරිම යාන්ත්‍රිකව මේ දැන් හුඟක් වෙලාවට ළමයන් උදාහරණ කීයක් දාන්න ඕනේ කවි වලින් ලියද්දි, උද්ෘතයකට වාක්‍යයක් ලිව්වම ඇද්ද, ඒ වගේ අර මේක සාහිත්‍ය විචාරය කියන්නේ විද්‍යා විෂයක් නෙමෙයි. මෙතනදී අපි රස දනවන, ඒ රස දනවන සුළු ස්වභාවය අපේ ජීවිතයට ආකර්ෂණය කරගෙන ඒ ඉගෙන ගන්නා දේෙන් අපිට ලියන්න පුළුවන්. ඒ නිසා සාහිත්‍යයකදී සිදුවන්නේ අර නිර්මාණාත්මක ගුණය ඉස්මත්තට ගේන එක, නිර්මාණාත්මක ගුණයෙන් ඒ චමත්කාරයෙන් ඒ අපූර්වත්වයෙන් අපිව ආකර්ෂණය කරගන්න එක.
එනිසා සාහිත්‍ය දැන් කෘති බලද්දී මේක වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට යථාර්ථවාදී කෘති සම්බන්ධයෙන් නගන්න පුළුවන්. නමුත් අපි හැම වෙලාවෙම මේක වෙන්න පුළුවන්ද කියන එක දැන් වර්තමානයේ විදිහ ගොඩක් වෙලාවට උගල දාන්න වෙනස් වෙලා තියෙනවානේ. වර්තමානයේ විදිහ යථාර්ථවාදී ඉක්මවලා ගිහිල්ලා විවිධාකාරයේ රීතීන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකී ප්‍රතිනිර්මාණ විදීන් යටතේ බුදු විශ්වසනීයත්වයක් අහෝසි වෙලා ගියා. දැන් මෙතනින් පේනවා ඇති මොකක්ද විචාරකය කියන එක නිර්මාණ කෘතියට බොහෝ විට සිටින්නේ පසුපස. නිර්මාණකරු අලුත් රීතීන් හොයාගත්තාම ඔන්න රොමැන්ටික් වාදය, නූතනවාදය, පශ්චාත් නූතනවාදය, යථාර්ථවාදය, එහෙම ප්‍රතිනිර්මාණ විදිය, ඒ විචාර රීතිය ඊට පස්සේ ඉන්නේ. නිර්මාණකරුවන් ස්වකීය නිර්මාණාත්මක පරිකල්පනෙ හැම විටම විචාරාත්මක සිද්ධාන්ත අතික්‍රමණය කරනවා. දැන් අද යම්කිසි නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක්, කවියෙක් නිර්මාණයක් කරන්න පුළුවන්. ඒක පවත්නා විචාර සිද්ධාන්තවලින් විචාරයට බඳුන් කරන්න බෑ. එතකොට අලුත් විචාර සිද්ධාන්තයක් ගේන්න වෙනවා. අලුත් විචාර සිද්ධාන්ත පසුකාලීනව නිර්මාණය වෙනවා. එනිසා නිර්මාණකරුවට පුළුවන්, නිර්මාණකරුව තමයි මෙතන ප්‍රධාන කෙනා. සාහිත්‍ය කලාවේ ඒ කර්තෘ, සාහිත්‍ය කෘති නිර්මාණය කරන කෙනා. හරි. දැන් ඔයාලට පැහැදිලිද සාහිත්‍ය කලාව කියන කාරණය? පැහැදිලි නම් අහන්න පුළුවන්. කවුරුත් කතා කරන්නේ නැද්ද? සාහිත්‍ය පැහැදිලි කියන්නේ, මැඩම්. ඔව්, සාහිත්‍ය කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක දැන් ඔයාලට පැහැදිලි ඇති. දැන් මේ ස්ලයිඩ් එකේ තියෙන කාරණේ සරලව හිතට ගන්න. සාහිත්‍යයේදී අර අනිකුත් ලේඛනවලට සාපේක්ෂ විද්‍යාත්මක, ඓතිහාසික, දේශපාලනික, ආර්ථික ඒවට වඩා වෙනස්කමක් තියෙනවා. ඒ තමයි නිර්මාණාත්මක ප්‍රබන්ධාත්මක ගුණය. පරිකල්පනයට වැඩි තැනක් ලැබීම කියන කාරණේ. හරි, එහෙනම් මම සාහිත්‍ය කියන කාරණේ ඔයාලට පැහැදිලි කරන්නම්. මේ නිදර්ශනයත් එක්ක දැන් කවිය සම්බන්ධයෙන්, කාව්‍ය විචාරය සම්බන්ධයෙන් කතා කරනින්ද මම මෙතනදී කවිය නිදසුනක් ගත්තේ ගුණදාස අමරසේකර කියලා අපේ ප්‍රවීණ ප්‍රකට නිර්මාණකරුවෙක් ඉන්නවා. ඔහුගේ ඔබේ රතු මල්ලෙක කියන කාව්‍ය නිර්මාණයේදී කියනවා, ඔබේ රතු මල්ලෙක දිග ගවුම ඇඳ ඉන්න, එලෙස ඔබ දැක ගන්න මහා දිවසුම් නැති. දැන් මෙතනදී දැන් කවියක් කියන්නේ ඔගොල්ලෝ දන්නා ව්‍යංග්‍යාර්ථ දන්නවන සුළු, ධ්වනිතාර්ථ දන්නවන සුළු, සංකල්ප රූප තියෙන අපූර්ව වූ නිර්මාණයක්, අපූර්ව වූ පරිකල්පන ගුණයෙන් යුතුව නිර්මාණය වන. දැන් මෙතනදී මේ කවියකට උචිත වචන, නිර්මාණයකට උචිත වචන, දැන් විචාරකයෙකුගේ ඇහින් මේ දිහා බලද්දි ඔයාලට පැහැදිලි වෙනවා. දැන් මම කිව්වොත් කාට හරි මේ කාව්‍ය, මේ කවිපද දෙකයිනේ තියෙන්නේ, මේ ගැන විචාරයක් සපයන්න කියලා, ඔයාලා විවිධාකාර වූ කාල වේලාව ඒ තරම් ප්‍රමාණවත් නොවන නිසා මම එහෙම හැමෝගෙම අහන්නේ නැහැ, එහෙම අවස්ථාවක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් මේ වගේ කවිපද කීපයක් දීලා ඔයගොල්ලන් ඇහුවොත් මේ පිළිබඳ විචාරයක් සපයන්නේ කියලා ඔයාලා කියයි. මේකේ භාෂාව ගැන, ඊළඟට ඒ වස්තු විෂය ගැන, වචන භාවිතය ගැන. දැන් ඔබේ රතු මල් එක්ක, දැන් අපි කිව්වොත් කියන්නේ ඔයාගේ රතු මල් තියෙන දිගගම ඇඳන් ඉන්න කියලානේ. මේ එක්ක කියන වචනේ කාව්‍යාත්මකයි කියලා අපි මෙච්චර කාලයක් හිතුවේ නැහැ. එක්ක කියන වචනේ කිසිම, يعني නිර්මාණාත්මක ගුණයක් නැහැ වගේනේ අපි හිතන්නේ. හැබැයි බලන්න කවියක වචන ගොඩනැගෙන්නේ වචන සංකලනය වෙන විදිහ. මෙතන ඔබේ රතු මල් එක්ක කිව්වහම ඔබේ රතු මල් තියෙන කියනවට වඩා වෙනස්. ඔබේ රතු මල් එක්ක දිග ගව මැදින් අපිට ගන්න පුළුවන් රතු මල් තියෙන්නේ ඔබ ළඟ. ඔබේ රතු මල් තියෙද්දි දිග ගව මැදගෙන ඉන්නේ. එතකොට එක්ක කියන වචනේ ධ්වනිතාර්ථ නොදන්නවන සුළු, නිකන් සක්කපදයක් වගේ උහි තියෙන වචනයක් විදියට අපි සැලකුවට, මෙතනදී බලන කවිය වචන භාවිත කරනක්. කවිය හොඳම වචන හොඳම පිළිවෙලට යොදා. එයා ඒ කවිය වචන භාවිත කරන ආකාරයෙන් තමයි අපිට චමත්කාරය දනවන. එතකොට දැන් මේ වගේ නිර්මාණයක් රසවිඳිද්දී බොහෝ විට අමරසේකර සම්භාව්‍ය කවි ආභාසය ලැබෙනවා. දැන් සුළු කලින් උදාවත වගේ ධර්ම ප්‍රදීපිකාවේ ඒ වගේ නිර්මාණයක කියවෙනවා. මහබඹා ස්ත්‍රියම අවද්දී නෙළුම් මල් තුනක් අරගෙන එකක් මුල් කියලා අතුල් පතුල් වල අත්ලවල් වලට සහ පත්ලවල් වලට අනිත් මල් දෙක
මේ ඉරලා ගත්තා කියන එක. එතකොට දැන් ඔබේ රතුමල් එක කිව්වහම රතුමල් තියෙන්නේ කාන්තාව ළඟ. ඇතැම් විට ඇයගේ තොල් වෙන්න පුළුවන්, ඇතැම් විට ඇයගේ මුහුණ වෙන්න. මේ ඔක්කොම කවි සමයේ එනේවා. කවි සමයෙන් මුහුණ, කාන්තාවගේ මුහුණ රතුමල් වලට සම කරලා තියෙන, කාන්තාවගේ දොල සම කරලා තියෙන. එතකොට ඒ සියල්ලම අතුල් පතුල් ඒ සියල්ලම එකතු වෙලා මේ කාව්‍යෝක්තිය නිර්මාණය කෙරේ. එතකොට ඒවත් එක්ක අපිට අර දැන් සාහිත්‍ය විචාරකයෙකු සතුව බහුශ්‍රැතතාවක් තියෙන්න ඕනි කියන්නේ මොකද? දැන් නැත්තම් ඔයාලා මේ කවිය දැකපු ගමන්ම හරිම විශිෂ්ට නිර්මාණයක්. දැන් ගොඩක් වෙලාවට තීසිස් ලියන ළමනුත් ලියන්නේ දකින දකින හැම කවියම ඉතා විශිෂ්ටයි. ඉතාම විශිෂ්ටම රචකයා ගුණදාස අමරසේකර. ඉතාම විශිෂ්ටම කවිය ඩී.එච්. ලෝරන්ස්. ඒ විදිහට ලියන්න. නමුත් ඔබ කවි ගොඩාක් පරිශීලනය කරලා තියෙනවා නම් දැන් මම මෙතනදී ගුණදාස අමරසේකර ආභාසය ලැබුවා යයි සිතුවේ හැකි ඩී.එච්. ලෝරන්ස්ගේ කාව්‍ය නිර්මාණයක් ගෙනහැර දක්වලා තියෙනවා. එතකොට මේවත් එක්ක බලද්දී අමරසේකර කරලා තියෙන මහා අපූර්ව දෙයක් නෙමෙයි කියලා තැඹිට ඔබට හිතෙන්න පුළුවන්. අමරසේකර අර වගේ තියෙන සංකල්ප අරගෙන අලුත් දෙයක් ප්‍රතිනිර්මාණය කළා කියන අදහසට ඔබට එන්න පුළුවන්. එතකොට දැන් මේ බ්‍රිජ් ලෝරස් ආමට්‍රි කියන එකේදීත් නිර්මාණය කරන්නේ කතකයාගේ පෙම්වතිය අර මල්ගවුමකින් සැරසිලා ආවහම කොච්චර ආකර්ෂණීයද, කොච්චර ප්‍රේමේ දනවන සුළුද කියන කාරණේ. එතකොට අමරසේකරත් නිර්මාණය කරන්නේ ඒක. දැන් ලෝරන්ස්ගේ නිර්මාණය කියවලා නැත්තම් ඇතැම්බිලාට අපි අමරසේකර මේ වගේ කවි ලියන්න පුදුම විදිහ දක්ෂ කවියෙක්නි වගේ තැනකට එනවා. හැබැයි අපි මෙතනදී අර අන්ත දෙකටම යන්නේ නැහැ කියන කාරණේ වැදගත්. ඒ කියන්නේ මේ දැන් ඔයාලා දැකලා ඇති සාහිත්‍ය විචාරකයෝ සාහිත්‍ය නිර්මාණය එක වාක්‍යයකින් මුළු නිර්මාණයම ප්‍රතික්ෂේප කරනවා. මේ අර නිර්මාණයේ කොපියකි කියන තැනට යනවා. ඒත් අපි එහෙම අන්තගාමි වෙලා අපි අන්තගාමි වෙලා දරුණු විවේචනයකට යන්නෙත් නැහැ. අන්තගාමි වෙලා අතිශයෝක්තියකට යන්නෙත් නැහැ. ඒකේ මධ්‍යස්ථතාව සාහිත්‍ය විචාරකයෙකු අනිවාර්යයෙන්ම රැකගත යුතු දෙයක්. දැන් මෙතනදී අපි අමරසේකර ඉතාම විශිෂ්ටයි, මේ වගේ කවියක් විශ්වයේ කොහෙවත් ලියවිලා නැහැ කියන අතිශයෝක්ති සහගත ඒ විචාර සංකල්පයකට යන්නෙත් නැහැ. ඒ වගේම මේක කොපියක්, මේක සපුරාම කොපි කරපු දෙයක් අනුකරණය කරලා මේක චෞරත්වයක් කියන තැනට යන්නෙත් නැහැ. අපි විචාරාත්මකව බලනවා මේ කවීන් දෙදෙනාම කවිතරම් චමත්කාර. ඒක තමයි මම කියන්නේ අර රස දනවන සුළු ස්වභාවය අපි අවබෝධ කරගත යුතුයි කියන එක. සංයමයෙන් ආවේගශීලී නොවි අතිශයෝක්තියෙන් ආවඩන්න යන්නේ නැතුව, ඊළඟට මේක ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැතුව අපි අවබෝධ කරගත යුතුයි. අමරසේකරත් ලෝරන්සුත් මේ ප්‍රතිනිර්මාණය කරනවා වෙනස් ආකාරවලට. එතකොට එතනදී දැන් ඔබේ රතු මල් එක්ක කියද්දීම පැනනගින දනිය අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් එලෙස ඔබ දැක ගන්න මහා දිවසුම් නැති. ඒ විදිහටම තමයි ඔයාව දකින්න ඕනේ. එතකොට අපිට දැන් සාමාන්‍යයෙන් අපිට ඕන ඇඳුමක් ඇඳන් ආවත් එකයි වගේ එකකනේ බොහෝ වෙලාවට ඉන්නේ. නමුත් මෙතන අර සංවේදී කතකයකට ඒවිත් පිළිබඳව දැන් මේකෙන් ඉස්මතු කෙරෙන එකී මනෝභාවයේ කොච්චර සියුම් විදිහට ඒ කතකයා ස්වකීය පෙම්වතිය ආස්වාදනය කරනවද, විඳිනවද, ඇයි එන ස්වභාවයේ පිළිබඳ කොච්චර සංවේදීද කියන කාරණා. එතකොට ඒ නිසා දැන් වලට පැහැදිලි වෙනවා ඇති යම් කිසි කාව්‍යයක් අපි විචාරයට ලක් කරද්දී ඒකේ අලගිය තැන් මුලගිය තැන් හොයලා ඉන්න, ඒකේ පදනමට යන්න. ඒ දැකපු ගමම ඒ ඉතාම විශිෂ්ට කාව්‍ය නිර්මාණයක කියන්නෙත් නැහැ. එය මේ විදිහට ඒක ප්‍රතික්ෂේප කරලා දාන්නෙත් නැහැ. වාක්‍යයකින් බොහෝ වෙලාවට අපි දන්න වාක්‍යයකින් දැන් වර්තමානයේදී විවිධ මාධ්‍ය ඔස්සේ විචාර සංකල්ප ගෙනහැර දක්වන, විචාර චින්තා ගෙනහැර දක්වන, විචාර ලිය වෙනවා, ඒ පිළිබඳව කතිකාවන් තියෙන එක වාක්‍යයකින් සමස්ත නිර්මාණයම ප්‍රතික්ෂේප කරනවා. අපි ඒ වගේ තැනකට යන්නේ ඒ වගේ අන්තගාමී වෙන්නේ නැහැ. ඒ නිර්මාණය අපිට වචනයෙන් වචනේ රස විඳින්න පුළුවන් වෙනවා. ඒක සංසන්දනය කරනනම් අපිට වචනයෙන් වචනේ ලෝරන්ස්ගේ කවියයි අමරසේකරගේ කවියයි දිහා බලන්න පුළුවන් වෙනවා. ඒකට ඒ නිසා සාහිත්‍යයකදී දැන් මෙතනදී අමරසේකරගෙන් අපි අහුවොත් මේ පිළිබඳව ඔබේ අත්දැකීම කුමක්ද කියලා, අමරසේකර ඉතා ශුද්ධ අත්දැකීමක් වෙන්න පුළුවන් මේ සඳහා පාදක කරගත්ත. එතකොට ඔහු පරිකල්පනේ විනාශම වූ නිර්මාණයක් ගොඩනගා
ඒ නිසා අපට පැහැදිලි කවියාගේ නිර්මාණකරුවාගේ කාර්යභාරය ඉතාම සියුම් වූවා. ඒක සියුම් රස දනවන සුළු ස්වභාවයකින් තමයි අපේ වෙතට එන්නේ, සහෘදය වෙතට එන්නේ. සහෘද කියලා ඒ කවි රස විඳින, නිර්මාණ රස විඳින අපට ආමන්ත්‍රණය කෙරෙන්නේ. ඒ අපිට ඒවත් එක්ක හෘදය සංවාදීව සමවැදෙන්න පුළුවන් නිසා, ඒක අපිට ග්‍රහණය කරගන්න පුළුවන් නිසා. ඒ නිසා අප දැන් ගොඩාක් බහුල වචෙන් කවි කියවලා, නිර්මාණ රස විඳලා, පොත් කියවලා, චිත්‍රපට බලලා, නාට්‍ය බලලා ඒ පිළිබඳව අපිට සුනිශ්චිත මනසක් ඇති වුණාම අපිට තේරෙනවා මේ නිර්මාණයේ තියෙන එක නෙමෙයි අනිත් නිර්මාණය. මෙතනදී මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? මෙතනදී භාෂාව කොහොමද නිර්මාණය වෙන්නේ? ජීවන දර්ශනය කොතනින්ද නිර්මාණය වෙන්නේ? ඊළඟට වස්තු විෂය කොයි ආකාරයේද විපර්යාසයට බඳුනි? ඒ නිසා විචාරකයෙකු වීමේ මූලිකම ප්‍රවේශය බහුශ්‍රතතාව ඇති කර ගැනීම, සහුරු තත්ත්වය ඇති කර ගැනීම. වැඩි කවුරුත් නෙමේ විචාරකයා කියන්නේ ආකාස්මික ලෝකයකින් මේ ලෝකෙට එන කෙනෙක් නෙමේ. වැඩි දියුණු කරපු සහෘදයම තමයි. කියන්නේ වැඩි දියුණු වෙන්නේ කොහොමද? බොහෝ කෘති, විචාර සිද්ධාන්ත, ඊළඟට මේ හා සම්බන්ධ නිර්මාණ, මේ වගේ දේවල් ගොඩක් ආස්වාදනය කරලා, ඒ පිළිබඳව හදාරලා, ඒ පිළිබඳව කැපවීමකින් වැඩ කරලා. එතකොට සාහිත්‍ය විචාරකයා ඉන්න මේ විදිහට මේ නිර්මාණ දිහා විවෘත හැකි බලනවා. හරි. දැන් සාහිත්‍ය කියන කාරණය නිදර්ශනයක් ආශ්‍රයෙන් තහවුරු කරගත්ත නිසා අපි විචාරය කියන එක කෙරෙහි අවධානය යොමු කරමු. විචාරය යනු කුමක්ද? විචාරයකින් කුමක්ද සිදුවෙන්නේ? දැන් නිර්මාණකරණයේදී පරිකල්පනය වැදගත් වෙනවා කියලා මම ඔබට කිව්වා. හැබැයි විචාරයකදී පරිකල්පනයට ලොකු වැදගත්කමක් හිමි වෙන්නේ නැහැ. විචාරයකදී සිදුවෙන්නේ තත්ත්ව නිර්ණය, යථා තත්ත්වය නිශ්චය කිරීම, ඇති තතු විදහා පෑම්, ඒ මගින් රුචිකත්වය නිවැරදි කිරීම. මේ රුචිකත්වය නිවැරදි කිරීම කියන එකින් මොකක්ද කියවෙන්නේ? දැන් අපි ගොඩක් අය යම්කිසි නිර්මාණ කියවන්න, ඒව රස විඳින්න හුරු වෙලා තියෙනවා. ඇතැම් වෙලාවට සාමාන්‍ය පොදු පාඨක සමාජයේ යන මාවත වැරදි වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට ඔවුන් රුචිකත්වයෙන් ඉහළට ගන්නේ හරයක් නැති, ඒ නිර්මාණාත්මක ප්‍රතිපාවීන් අඩු, සමාජ යථාර්ථයේ මැනවින් නිරූපණය නොවන. දැන් කෘතියක් ගත්තාම පැතිකඩ දෙකක් තියෙනවා. ඒක නිර්මාණාත්මක පැතිකඩයි සමාජයේ පැතිකඩයි. යථාර්ථ නිරූපණයෙන් අපිට ඒ සමාජය පිළිබඳව යම්කිසි ප්‍රතිනිර්මාණයක් කරනවා සාහිත්‍යකරුවා. ඒ වගේම ඒකේ තියෙන නිර්මාණාත්මක ලක්ෂණ කෙරෙහි අපි ආකර්ෂණය වෙනවා. මෙච්චර ලස්සනට භාෂාව භාවිත කරන්න පුළුවන්ද? මේ විදියට ආකෘතිය ගන්න පුළුවන්ද? නලබල සසල දල රළ පිළ නුඹ නැකින කියලා සැලින් කියනකොට මෙහෙම කොහොමද වචන යොදන්නේ කියලා අපි ඒකේ නිර්මාණාත්මක පාර්ශවය කෙරෙහි ආකර්ෂණය වෙන. ඒ වගේම මේක සමාජීය පැතිකඩ, සමාජීය යථාර්ථය නිරූපණයෙන් අපට මේ පවත්නා ක්‍රමය, අපි ඉන්නේ කොහෙද දැන් වර්තමානයේ වෙද්දී මේ පවත්නා ක්‍රමය තවදුරටත් ඇද වැටෙන්නේ, තවදුරටත් ඒ විදිහට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ පොදු සමාජයේ පොදු පාඨකයාගේ ඒ තියෙන අසංවේදී භාවයත් හේතු කොටගෙන, ඒ නොදැනුවත්කමත් හේතු කොටගෙන. ඒ නිසා අපිට ඒ සමාජය පිළිබඳව, දේශපාලනය පිළිබඳ, ආර්ථිකය පිළිබඳ, දැන් අපිට මේ පවත්නා ක්‍රමය පිළිබඳව පුළුල් පරිඥානයක් සම්පාදනය කරන්න පුළුවන් සාහිත්‍ය නිර්මාණයක්. එතකොට දැන් පැහැදිලි තත්ත්වය නිර්ණය කිරීම, ඇති තතු යථා තත්ත්වය නිශ්චය කිරීම. පැහැදිලිව මතක තියාගන්න යථා තත්ත්වය තියෙනවට වැඩිය වැඩියෙන් වර්ණනා කරන්නත් බෑ, තියෙනවට වඩා අඩුවෙන් කියලා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. යථා තත්ත්වය නිරූපණය කිරීම. එතනදී අප විචාරකයෝ සංවේදී වෙන්නේ නැහැ. විචාරකයෝ ඒක විධිමත් විදියට, ඒක විශ්ලේෂණාත්මකව, තාර්කිකව, සබුද්ධිමත්ව ඒ නිර්මාණය විශ්ලේෂණය කරන්න. එතනදී පරිකල්පනයට වඩා
අවධානය යොමු කරන මේ පවත්නා තත්ත්වය නිශ්චය කිරීම. දැන් කර්තෘ කෙනෙක්, යම්කිසි කර්තෘ කෙනෙක්, ඔල දන්න කර්තෘල කවුද? මාටි වික්‍රමසිංහ, ජේ.බී. සේනානායක, ගුණදාස අමරසේකර, වර්තමාන පරපුරේ අය කවුද? කවීන් විදිහට ගත්තාම ලක්ෂාන්ත අතුකෝරළ, රුවන් බන්ධුජීව, අනුරාධා නිල්මිණි, මාලති ඇම්බ්‍රෝස්, ඒ වගේ කවි කිවිදියෝ, ඊළඟට වර්තමානයේ විද්‍යුත් නිර්මාණකරණයේ යෙදෙන එරික් කිලේ අප්පාරච්චි, ආර්යවංශ රණවීර, ලියනගේ අමරකීර්ති වගේ ප්‍රබල නිර්මාණකරුවෝ මේ කර්තෘන් යම්කිසි සාහිත්‍ය කෘතියක් නිර්මාණය කරනවා. ඒ සාහිත්‍ය කෘතියක් නිර්මාණය කරහම විචාරකයා එය සහෘදයා වෙත සමීප කිරීමේ ප්‍රබල පියවරක් වෙනවා. ඒ කියන්නේ ඇතැම් කෘති අපි කියවන්න පෙළඹෙන්නේ විචාරකයන්ගේ ලියවිලි කියවල, විචාරාත්මක ලේඛන කියවල. එතකොට විචාරකයා වැදගත් නොවන, හරවත් නොවන, සම්භාව්‍ය නොවන, නිර්මාණාත්මක නොවන, යථාර්ථය ප්‍රබලව නිරූපණය නොකෙරෙන කෘතියක් හොඳයි කියලා ඒක වර්ණනාවට ලක් කරොත් පාඨකය, සමාජය නොමග යන්න පුළුවන්. ඒ වගේම හොඳ කෘතියක් හිතාමතාම ඒක විවේචනයට ලක් කරලා ඒක පිළිබඳව අයහපත් ආකල්පයක් ගොඩනැගුවොත් ඒකත් පාඨක සමාජයට වෙතට නොමන ආකාරයෙන් බලපාන්න පුළුවන්. ඔබට පැහැදිලි වෙනවා සාහිත්‍ය විචාරකයා මේ සාහිත්‍ය කෘතියයි සහෘදයයි කියන කොටස් දෙක මෙහෙම දෙපස ඉඳි සාහිත්‍ය විචාරකයා තමයි ඒ යාකරන පාලමම. සාහිත්‍ය විචාරකයා ඒ කෘතිවල ඇතැම් වෙලාවට දැන් ඒක හොඳ දෙයක් නෙමෙයි, ඇතැම් අය චිත්‍රපට බලලා නාට්‍ය බලලා ඒක නොතේරෙනකොට විචාරකයන්ගේ ලියවිලි විචාරාත්මක ලේඛන කියවලා ඒ විචාරකයාගේ අදහස හරි කියලා හිත. ඕනම කෘතියක් පිළිබඳ තමන්ට අදහසක් තියෙනවා. විචාරකයා කියන දේම හරි කියන තැන ඉන්න එක විද්‍යාර්ථීන් වශයෙන් සුදුසු දෙයක් නෙමෙයි. නමුත් අපි විචාරාත්මක ලේඛනවලින්, සාහිත්‍ය විචාරවලින් ඇති තතු නිර්ණය කරන එකී විචාරවලින් අප යමක් ඉගෙන ගන්න. අප ඒ කෘති පිළිබඳව දැනුවත් වෙන, ඒ කෘතිවල යථාර්ථය පිළිබඳව, ඒ කෘතිවල නිර්මාණාත්මක පරිචය පිළිබඳව අපට අවබෝධය ලබා ගන්න පුළුවන් විචාර කියවි. එතකොට දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති සාහිත්‍ය කෘතියකට පාඨකයා සහෘදයා සමීප කිරීම විචාරකයාගේ කාර්යභාරය වෙනවා. දැන් වර්තමානයේ වෙද්දී පුවත්පත් මගින්, ඊළඟට විවිධ නූතන ක්‍රමවේද මගින් සාහිත්‍ය විචාර අපිට කියවන්න පුළුවන්. ඒ විචාර කියවද්දී ඇතැම් වෙලාවට විචාරාත්ම සාහිත්‍ය විචාරයක තියෙන අර අපි කියන්නේ තිබිය යුතු ඒ ගුණාංග නැති වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට ආවේගෙන් දැන් නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් කියවද්දී අපිට ඇතැම් වෙලාවට ඇඬෙන්න පුළුවන්, අප සංවේදී වෙන්න පුළුවන්. චිත්‍රපට නරඹද්දී අපි ඇතැම් විට අපේ ඇස්වලට කඳුළු නැගෙන්න පුළුවන්. හැබැයි විචාරයේ එච්චර භාවාතිශය දෙයක් නෙමෙයි. ඒක බුද්ධිමය දෙයක්. විචාරයකදී සාහිත්‍ය විචාරකයා අපට ආමන්ත්‍රණය කරනවා ඒක බුද්ධිමත්ම සාවධානව විමර්ශනශීලීව තමයි අවබෝධ කරගත යුතු වන්නේ. එතකොට එතනදී භාෂාව භාවිත කරන්නේ බුද්ධිගෝචර ශෛලියකින්. ශාස්ත්‍රීය ලේඛනයක, ශාස්ත්‍රීය ලිපියක, විචාරාත්මක ලිපියක අපි නිර්මාණයක වගේ අර නිර්මාණාත්මක ලස්සන හැඟීම් දනවන සුළු වචන එහෙමම භාවිත කරන්නේ. උපමා රූපක, ප්‍රස්තාව පිරුළු, ඒ වගේ දේවල් එහෙම භාවිත කරන්නේ. මෙතනදී විචාරය කියන එක විධිමත් ලියවිල්ල. විචාරයකදී ඒ පවත්නා තත්ත්වය දැන් අප සාහිත්‍ය කෘතියක් අරගත්තොත් අප ඒ කෘතිය විචාරයට බඳුන් කරන්නේ කවර විචාර සිද්ධාන්තයක් යටතේ? දැන් ගම්පෙරළි අපි අධ්‍යාත්මවාදීන් විචාරයට ලක් කරොත් අධ්‍යාත්මවාදී අවස්ථා එකක්වත් නැත. එහෙයින් ගම්පෙරළිය දුර්වල කෘතියකි කියලා කිව්වොත් හරිද? අපේ එතනදී වැදගත් කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ
සාහිත්‍ය කෘතිය ඉල්ලා සිටින විචාර ක්‍රමවේදය. සාහිත්‍ය කෘතියට අදාළ විචාර ක්‍රමවේදය කෙරෙහි අපි අවධානය යොමු කරන්න. ඒ සාහිත්‍ය කෘතිය කවර ප්‍රතිනිර්මාණ විදියකටද අයිති වෙන්නේ? ඒ දැන් අධියථාර්ථවාදී කෘතියක් කියවල අපිට ආමේවණ වෙන්න බෑ කියලා යථාර්ථවාදීන්ම අයින්න බෑ. දැන් ඇතැම් වෙලාවට මාක්ස්වාදී විචාර ක්‍රමයෙන් සාහිත්‍ය කෘති මැනපු ඇතැම් විචාරකයෝ ඒ කෘති ඇතැම් කෘතිවලට නොගැලපෙන පරිදි මාක්ස්වාදී විචාර ක්‍රමය ආදේශ කළා. එතකොට ඒ කෘති හොඳ නැහැ කියලා ඒව පිළිබඳව දෝෂ දර්ශන ගෙනා. ඒ නිසා අපි මෙතනදී බෙහෙවින් අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි දැන් විවිධ වාද තියෙනවනේ. යථාර්ථවාදය, අධියථාර්ථවාදය, නූතනවාදය, කවිය සම්බන්ධ රොමැන්ටික්ව දැන් කවිය සම්බන්ධයෙන් පෙරදිග කවිය සම්බන්ධයෙන් මුලින්දම රසවාදය උම අපවාද වර්තමානයේ වෙදි පශ්චාත් නූතනවාදය තික්නොල කියලා. මෙහෙම තියෙනවනේ. එකී වාද තුරින් අප ගැලපෙනම ක්‍රමවේදය තෝරාගත යුතුයි. ගැලපෙනම විචාර සිද්ධාන්ත භාවිත කළ යුතුයි. එහෙම නැත්නම් අපි අදාළ විචාර කෘතියට කරන්නේ අසාධාරණයි. අධියථාර්ථවාදී කෘතියක් යථාර්ථවාදීන් මැනලා මේවා අවිශ්වසනීයයි මේවා වෙන්න බෑ කියලා කියන තැනට අපිට එන්න බෑ. අපි අධියථාර්ථවාදී කෘතියක් මායථාර්ථවාදී කෘතියක් විශ්ලේෂණය කරනවා නම් ඒකේ තියෙන ප්‍රබන්ධාත්මක ගුණය, පරිකල්පනාත්මක ගුණය, බුදු තාත්වික භාවය, විශ්වසනීයත්වය, ඉක්මවා යන සුළු ස්වභාවය. දැන් අධියථාර්ථවාදී කෘතිවලදී ඇතැම් වෙලාවට මැරිච්ච මිනිස්සු පණ ලබන මාකේෂ්ගේ ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස්ගේ සියක්වසක හුදකලා වගේ කෘතියක එහෙම පණ ලැබලා ඉනවා. ප්රුඩෙන්සියෝ අගිලාර් කියන චරිත. හැබැයි ඒකෙදි අවධාරණය කරන එතකොට අපි එතනදී බලන්න ඕනේ මැරිච්ච මිනිහ කිප දෙන්න පුළුවන් මේවා බොරුනේ කියන තැන ඉඳන් නෙමෙයි. ඒකේ මොකක්ද කියවෙන යථාර්ථ? එතනදී මරපු මිනිස්සු අන්තිමට කියන මේකෙන් කියවෙන්නේ අපේ හෘද සාක්ෂියේ බර අපිට දරා ගන්න බැරි බවයි. මැරුවට බෑ හෘද සාක්ෂියෙන් ගැලවෙන හෘද සාක්ෂියෙන් මේ මිනිස්සයා නැවතත් පණ ලපන. તો දැන් සිංහබාහු නාට්‍ය බලලා අපි අපෝ සිංහයන්ට කතා කරන්න පුළුවන් මේක හොඳම නැති නාට්‍යයක් කියලා හිතුවොත් එතනින්ම අපේ රසාස්වාදේ ඉවරයි. ඒ නිසා අපි ඒ නිර්මාණයට දැන් ඒකයි මෙතනදී ඔයාලට අවතාරණය කරන්නේ අර කපලා කොටලා විශ්ලේෂණය කරලා ආවේගශීලීව ඒ දිහා බලන්නේ නැතුව මේක රස දනවන සුළු මානසික මේක හරි ආස්වාදනීය කාර්යයක්. සිංහබාහු නාට්‍යයේදී සිංහයා පවසන දේවල් අපිට විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට අපි කවදාවත් ඒ ප්‍රශ්නේ අහන්නේ සත්තුන්ට කතා කරන්න පුළුවන්ද කියලා. අපි එතකොට ඒ ශෛලීගත නාට්‍ය ක්‍රමය පිළිබඳව ලබන අවබෝධයත් එක්ක මේ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය වෙන්න පුළුවන් කියන තැනට. එතකොට ඒ වගේ තමයි කවියදී. කවියදී දැන් ලෝරන්ස්ලා එලියට්ලා ඒ නිර්මාණය කරපු දේවල් දැන් එලියට් එක තැනකදී කියනවා හරි ලස්සන යෙදුමක් දැන් හැන්දෑ කාලය කියලා හැන්දෑ කාලය ගැන විවිධ වර්ණනා තියෙනවනේ. හැබැයි අපූර්ව යෙදුමක් තියෙනවා සැත්කමක් කරන්න. ශල්‍යාගාරයක උඩුකුරුව වතුරන ලද ඒ සල්ලාගාරයක සයනයක උඩුකුරුව වැතිරිලා ඉන්න රෝගියෙකු බඳු සැඳෑව. එතකොට මේ වගේ අදහසක් අපූර්වත්වය කියලා සාහිත්‍ය නිර්මාණයකදී අපි බලන්නේ ඒක. සැත්කම කරන සැත්කම ඇඳක උඩුකුරුව වතුරලා ඉන්න වැතිරිලා ඉන්න රෝගියෙකු වගේ තමයි හැන්දෑව. දැන් එහෙම වෙන්න බෑනි කියලා හිතුවට අපිට ඒ සංකල්පය ගැන හිතද්දී හැන්දෑව ඒ වගේ තමයි කියලා හිතෙනව නේද? සත්කමක් අපේක්ෂාවෙන් ඒ සයනේ උඩුකුරුව වැතිරිලා ඉන රෝගී ඒ රෝගියා වගේ තමයි හැන්දෑකා. එතකොට මේ වගේ අදහස් මේ වගේ අපූර්ව ප්‍රතිභාවෙන් නිර්මාණය කරන්න පුළුවන් අපූර්ව වූ දේවල් අපූර්ව වස්තු නිර්මාණය කරන්න පුළුවන්. එතකොට විචාරකයා සියුම් මනසකින් යුතු වෙන්න ඕනේ ඒ කවියාගේ ප්‍රතිනිර්මාණ විදිය හඳුනා ගන්නට හැකි. දැන් සිරිගුණසිංහ වගේ ලංකාවේ කවියෙක්ගේ කවි අනුකරණාත්මකයි කියලා දැන් මගේ දෛනික ඇසුරුදාව කියලා කියපු පමණි ඒක අනුකරණාත්මකයි කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි විදිහේ කවි සිරිගුණසිංහ ලියලා තියෙනවා. සිරිගුණසිංහ කියන කළුහස සෝදලා නිල් තමා කියලා. වැස්සට පස්සේ සිදු ආකාශයේ සිදුවෙන විපර්යාසය. එතකොට ඒ වගේ නිර්මාණ එතකොට
අර උදෑසන ගැන කියාදි පෙරදිග ගොරහැඩි රකුසෝ මගේ ධානයේ අයි කඩ. ඒ වගේ යෙතු. ඊළඟට කුස්සියවේ මිනිස් මොලය ඉගෙනුමෙහි ඉඳුල්වත්. කවිය හරි රස දනවන සුළු වගේ දෙයක් කියලා හිතන අපිට මේවනම් කවි නෙමෙයි හරි දරදඬුවිනේ වගේ හිතෙන්න පුළුවන්. හැබැයි අපි ඒ පිළිබඳව සියුම්ම බලද්දී කුස්සියවේ මිනිස් මොලය ඉගෙනුමෙහි ඉඳුල්වතු. වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදයට මේක ආදේශ කරගන්න බැරිද කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒතර ඒ නිසා අපි යම්කිසි සාහිත්‍ය නිර්මාණයක් රසවිඳිද්දී ඒ නිර්මාණය කරන අදාළ කතුවරයාගේ දෘෂ්ටිය, ඔහුගේ ඇදහැරීම්, ඔහු ඒ දිහා බලන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කළ යුතුයි. සිරිගුණසිංහ අබිනික්මන කියන කාව්‍ය නිර්මාණයකදී කියන දුර බැහැර ගමනක්ය, දුක පිරුණු ගමනක්ය, අඳුරකින් අඳුරකට මාරුණු ගමනක්ය. දැන් අපි හිතන්නේ අබිනික්මන සිදුහත් බෝධිසත්වයන්ගේ නික්ම යාම අඳුරකින් එළියකට මාරුණු ගමනක්ය කියලා. හැබැයි එතනදී කවිය කියන්නේ දුර බැහැර ගමනක්ය, දුක පිරුණු ගමනක්ය, අඳුරකින් අඳුරකට මාරුණු ගමනක්ය. තොර සිද්ධාර්ථ කුමාර ඒ කවියට අනුව යද්දිත් පසුතැවෙනවා. නිදන අන්තප්පුරේ හැරදා, බිරිය හැරදා, පුතුද හැරදා, ආනමුත් මේ මැදියමි, ඒ මගේ එක ජීවය. එතකොට අර සියලු කෙලෙස් නසල් නසලා බුදු වෙන්න යන ගමනදී පසුතැවුණා කියන එක අපිට අදාහගන්න බැරි වුණත් කවිය ඒක ප්‍රතිනිර්මාණය කරන අපූර්වාකාර. ඒ නිසා අපි විවේචනාත්මක විචාරශීලීව දැන් විචාරයකදී හුදු රසාස්වාදයේ ඇගයීම විතරක්ම නෙමෙයි අඩුපාඩු දකින්න පුළුවන්. ඒක හරි. හැබැයි අපි විවෘත මනසකින් ඒ පිළිබඳව හැදෑරීමකින්, බහුශ්‍රද්ධතාවකින් ඒ පිළිබඳව ග්‍රහණය කර ගැනීමකින් යුතුව ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. හරි. දැන් ඔබට සාහිත්‍ය යනු කුමක්ද, විචාරය යනු කුමක්ද කියන කාරණා පැහැදිලි ඇති. ඊළඟට අපි බලමු සාහිත්‍ය විචාරයේ ස්වභාවය. මෙතනදී මම උපයෝගී කරගන්නවා ඇරිස්ටොෆනීස් කියලා ග්‍රීක නාට්‍යකරුවෙක් හිටියා. දැන් අපි ගොඩක් වෙලාවට අවධානය යොමු කරන්නේ ග්‍රීක ට්‍රැජඩි ශෝකෝත්පාදක නාට්‍යකරුවන් කෙරෙහි. කවුද? සොෆොක්ලීස්, ඊස්කිලස්, යුරිපිඩීස් මේ වගේ නාට්‍යකරුවන් කෙරෙහි. හැබැයි ග්‍රීක නාට්‍ය කලාවට අදාළ කොමඩි නාට්‍යකරුවෙක් ඕ ඉඳලා තියෙනවා. එතනදී ප්‍රබලම කොමඩි නාට්‍යකරුවා විදිහට සැලකෙන්නේ මේ ඇරිස්ටොෆනීස්. ඇරිස්ටොෆනීස්ගේ ද ප්‍රොක්ස් කියන නාට්‍ය, මැඩියෝ කියන නාට්‍ය. මේ මැඩියෝ නාට්‍ය ආශ්‍රයෙන් අපිට පුළුවන් සාහිත්‍ය විචාරයේ ස්වභාවය හඳුනාගන්න. එතකොට මේ මැඩියෝ නාට්‍ය ඒ ප්‍රස්තුතය අපි නිර්මාණයක් ගැන කතා කරද්දී ප්‍රස්තුතය කතා කරන වස්තු විශේෂයේ කන්ටෙන්ට් මේ ප්‍රස්තුතය තමයි ඩයිනසස් දෙවියෝ ප්‍රබල නාට්‍යකරුවෙක් හොයන්න මලවුන්ගේ ලෝකයට යන. එතකොට බැලූ බැල්මට මේක අතාත්විකයි අභව්‍යයි වගේනේ. එහෙම මලවුන්ගේ ලෝකෙට යන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරන්නේ නැහැ අපි. ඒ මොකද ඒ එතන හුදු තාත්විකත්වයේ ඉක්මවල ගිහිල්ලා අපිට අපිට කියන දේ මොකක්ද? වර්තමානයේ වෙද්දී කොච්චර නිර්මාණාත්මක දරිද්‍රතාවක් ඉස්මතු වෙලා තියෙනවද? හොඳ දැන් අපේ ලංකාවට අදාළව බලන්න, හොඳ කවියෝ හොයන්න, හොඳ ගායකයෝ හොයන්න, හොඳ නළුවෝ හොයන්න මලවුන්ගේ ලෝකෙට යන්න වෙලා නැත්. එතකොට හොඳ කවියෙක්, හොඳ නාට්‍යකරුවෙක් හොයා මලවුන්ගේ ලෝකයට යාම හුදු අභව්‍ය සංසිද්ධියක් කියන තැනට සීමා නොවි අපිට බලන්න පුළුවන් මෙතනදී කොච්චර උපහාසයට කොමඩි අය කරන්නේ, උපහාසයට ලක් කරන කොමඩි නාටි කොච්චර උපහාසයකට ලක් කරනවද සිටින නිර්මාණකරුවන්ගේ නිර්මාණාත්මක දරිද්‍රතා. ඉන්න අය ඇයි මොකටද මලවුන්ගේ ලෝකයට යන්නේ? ඉන්න අය මොකද? ඉන්න අය හරි නැති නිසානේ මලවුන්ගේ ලෝකෙට යන්නේ. එතකොට ඉන්න පවත් සිටින නිර්මාණකරුවෝ ගේ පවත්නා අඩුළු හුඩුකම් ගැන විචාරයට ලක් කරනවා එතනදී. දැන් ගොගල් කියනවා, රුසියානු ලේඛක නිකලයි ගොගල්, මේ අපි යම්කිසි දෙයක් දරුණු විදිහට විවේචනයට ලක් කරාම එකෙන් කෝපයක් උපදිනවා. නමුත් අපි හාස්‍යයට ලක් කරාම එතනදී අපිටත් හිතට සහනයක් එනවා. හැබැයි අර යථාර්ථය
සීනි තවරපු බෙහෙත් ගුලියකින් වගේ යථාර්ථය අපට ග්‍රහණය කෙරේ. ඒ යථාර්ථය අපට සම්ප්‍රේෂණය කරනවා. දැන් මේක කෙලින්ම කිව්වනම් මිහිපිට සිටින ග්‍රීක නාට්‍යකරුවන්ගෙන් හොඳ නාට්‍යකරුවන් මියගොස්. එහෙයින් සිටිනා නාට්‍යකරුවන්ගෙන් වැඩක් නැත වගේ එකක්. එතකොට හරි ඒක අපිට අමුයි. ඒක හරි මේ රස දනවන සුළුත් නෑ, නිර්මාණාත්මකක් නෑ. ඒක වාචාර්ථයේ පමණ. මෙතනදී ඇරිස්ටොෆනීස් ප්‍රතිනිර්මාණය කරන පවත්නා සාහිත්‍ය සංස්කෘතික පරිස්ථිතියේ පවත්නා අරාජකත්වයේ කෙබඳුද කියන කාරණා. එතකොට මේ ඩයිනසස් යනවා ඔහුගේ ගෝලයත් එක්ක. ගියයින් පස්සේ එතන නාට්‍ය තරඟයක් තියෙනවා. වර්තමානයේ විද්‍යුත් තියෙනවන විවිධ තරඟ සාහිත්‍ය නිර්මාණ සම්බන්ධ සාහිත්‍ය මාසය ළඟින් ද විවිධ කෘති සම්බන්ධයෙන් විවිධ සම්මාන දීම් සම්බන්ධයෙන් සාහිත්‍ය සම්මාන වලට පසු කාලී ඒ දුන්නයින් පස්සේ ඇතිවෙන විවාද ඒවා පිළිබඳව අපි සවිඥානිකයිනේ. එතකොට මෙතනදී ඒ හොඳ නිර්මාණකරුවෙකු හොයන්න මලවුන්ගේ ලෝකෙට ගියාම එතන පවතිනවා හොඳම නිර්මාණකරුවා හොයන්න තරඟයක්. එතකොට ඒ තරඟයකදී මේ නාට්‍ය විනිශ්චයට ලක් කරන ඒ වගේම නාට්‍ය කරුවෝ මෙතනදී ඊස්කිලස් සහ යුරිපිඩිස් කියන නාට්‍යකරුවෝ හොඳටම බැනගන්න නිර්මාණ පිළිබඳ පෞද්ගලික දේවලුත් කතා කරලා බැනගන්න. ඒතකොට හිනාමුසු ඇරිස්ටොෆනීස් කියනවා මාකට් එකේ ගෑනු දබර කරනවා වගේ සාහිත්‍යකරුවෝ දබර කරගන්න එපා. එතකොට අර නිර්මාණකරුවන්ගේ විචාරකයන්ගේ පවත්නා ආවේගශීලීත්වය මෙතනදී ප්‍රශ්න කෙරෙන. එතකොට හොඳම නාට්‍යකරුවා හොයන්නේ කොහොමද? හොඳම නාට්‍ය බලන්නේ කොහොමද? මොකද්ද කියලා තෝරන්නේ කොහොමද? දැන් නාට්‍යයකදී අපිට නිර්වචන දෙන්න අමාරු වෙන්න පුළුවන් මෙන්න මේ කරුණු පහෙන් හොඳ නාට්‍ය තෝරන්න කියලා. මෙතනදී ඇරිස්ටොෆනීස් අවධාරණය කරනවා අපි හොඳම සාහිත්‍ය කෘතියක් තෝරන්න භාවිත කරන මිනුම් දණු කොච්චර කෘතිමද, ඒවා කොච්චර අසංවේදීද කියන කාරණේ. දැන් තරාදියකින් කිරලා තමයි හොඳම නාට්‍ය තෝරන්නේ. එතකොට ඒ වගේම කවකටු වලින් කෝදු වලින් ඒ වගේම මනිනවා වචනයක් වචනයක් ගානේ නාට්‍යයේ ආත්මය පන හඬා වැළපෙද්දි වචනයක් වචනයක් ගානි සියුම් සැතකින් වගේ කපලා කොටලා විනිශ්චයට භාජනය කෙරෙනවා. නාට්‍ය ආත්මය පිළිබඳව අවධානය යොමු කෙරෙන්නේ නැහැ. දැන් මෙතනදී බලන්න මම උද්ෘතයක් ගෙනහැර දක්වලා තියෙනවා. පුදුමාකාර දෙයක් සිද්ධ වෙනවා. ඒ මොකක්ද? කාව්‍ය තරාදියකින් කිරීම. තරාදියකින් කිරන්න පුළුවන්ද කවි? හැබැයි මේකෙන් උපහාසයට ලක් කරන්නේ මොකක්ද? අපි කොච්චර කෘතිම මිනුම් දඬු වලින්ද සාහිත්‍ය පිටි මනින්නේ? අපි රසවාදයේ දනවන රසවාදයට අනුව රචනා වෙච්ච ඒවා යථාර්ථවාදයෙන් මයින්න. දැන් සංදේශ කාව්‍ය වගේව මහා කාව්‍ය යථාර්ථවාදයෙන් මැන්නොත් අපිට ඒව රස විඳින්න බෑ. යථාර්ථවාදී නෑ මේවා කියලා ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න වෙනවා. එතකොට ඒ විදිහට අපි අර භාවිත කරන කෘතිම මිනුම් දඬු පිළිබඳ ප්‍රබල විචාරයක් තියෙනවා ඇරිස්ටොෆනීස්ට. ඇරිස්ටොෆනීස් මෙතන චරිත ලබ අහනවා. ඒ මොකද ගෙනීවිද ඔහු ට්‍රැජඩි නාට්‍ය මස් කිරීමක් වැනි දෙයකට. දැන් වර්තමානයේදී ඔය සතියන්ත පුවත්පත්වල සමාජ ජාල ඔය ඔක්කොම ඒ වගේ මාධ්‍යවලදී ඕගොල්ලොන්ට දකින්න කොච්චර දකින්න ලැබෙනවද චිත්‍රපටයේ මස් කරලා නාට්‍ය මස් කරලා කවිය මස් කරලා තියෙන ආකාරය. ඒ කියන්නේ ඒ මස් කරනවා කියන්නේ මොකක්ද මෙතනදී? ඒකේ ප්‍රබල අර්ථය ඒකේ පවත්නා ඒ නාට්‍ය සම්පිණ්ඩණය වුණාම ඒකේ පවත්නා රස දනවන සුළු ස්වභාවය, ඒකේ පවත්නා සියුම් බව, ඒවා කෙරෙහි අවධානය යොමු කරන්නේ නැතුව ඒක වචනයක් දෙකක්, ඊළඟට ඒකේ පවත්නා සංකල්පයක්, ඒ වගේ ඒවා අල්ලගෙන ඒවා පිළිබඳව කෘතිම විදිහට විචාරයට ලක් කිරීම. දැන් මෙතනදී මම අහපු දෙයක් අපිට ඒ හාස්‍යයටම තවත් කරුණක් එකතු කරන්න පුළුවන්. සිංහබාහු නාට්‍යයේ තියෙනවා සිංහය අර කට්ටිය ගියායින් පස්සේ වැළපෙද්දි ගල්ලෙන බිඳලාලෙන් දොර හැරලා සිංහබා කියලා වැළපෙනවානේ. එතනදී සිංහ කියන්නේ මම දැනගතිමි මම සැකකලෙමි.
ගල්ලෙ බිඳලා ලෙන්දොර ඇරලා සිංහබා සිංහබා කියලා වැළපෙන ආකාරය සිහ වළපෙදි. එතකොට යා කියන්නේ මම දැනගතිමි, මම සැක කළෙමි කියලා. එතකොට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මේ කාරණය විවේචනයට ලක් කරන මම දැනගතිමි මම සැක කළෙමි වෙන්න බෑ නේද? යමක් දැනගත්තයින් පස්සේ අපි සැක කරන්නේ නෑ නේද? එහෙනම් ඒක වෙනස් වෙන්න ඕනේ. මම සැක කළෙමි මම දැනගතිමි කියලා. හැබැයි එතනදී සරච්චන්ද්‍ර පිළිතුරක් දුන්නා කියලා කියනවා. ඒ අපි සම්බන්ධයෙන් ඉන්නේ ඔබ හිම තාර්කිකව ඉතින්. හැබැයි මේ සිංහයෙක් සිංහයා ඉස්සෙල්ලා දැනගෙන පස්සේ තමයි සැක කරන්නේ කියලා. ඒකෙන් මොකක්ද කියවෙන්නේ? අර තාර්කික වූ දේවල් වලින් අපිට ඇතැම් වෙලාවට නිර්මාණාත්මක කෘතියේ සියුම් දේවල් මගහැරෙන්න පුළුවන්. ඒ නිසා ඒක මස් කරලා ඒ පිළිබඳ විවේචනය කියන එක වැදගත්. ඒක මස් කරලා සියුම් සැතකින් කපලා අඩිකෝදු වලින් කවකටු වලින් කූඤ්ඤ වලින් විස්කම්භ උපාංග වලින් මයින්වට වඩා අපි ඒකට සමවැදෙන්න ඕන. ඒ එකින් ඉදිරිපත් කරන යථාර්ථය ඒක කොච්චර ප්‍රබලව නිර්මාණාත්මකව නිරූපණය කෙරෙනවද කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ නිසා ඇතැම් වෙලාවට ඒ කෘතියේ පවත්න අපි ඒව මස් කරලා ඒව සියුම් විදියට විමර්ශනයට ලක් කරලා රසායනාගාර විද්‍යාත්මක පරීක්ෂණයකදී වගේ ඔප් කරන්න ගියොත් සාහිත්‍ය කෘතිය අපිට රස දනවන සුළු ස්වභාවයට සමවැදෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා දැන් ඔයගොල්ලෝ සාහිත්‍ය විචාරය කරනම් ඕන එකක් ලියන්න පුළුවන් වගේ හිතාගෙන ඉන්න එපා. සාහිත්‍ය විචාරය කරන්ද අපි ඒ පිළිබඳව ඒ සිද්ධාන්ත පිළිබඳව මෙන්ම මෙතනදි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඒ කෘති කියවලා අපි ඒ කෘති පිළිබඳව ලබන අවබෝධය. ඒ කෘති රස විඳීම. එතකොට දැන් වර්තමානයේ අද ඉන නවකතාවක් කියවද්දී අපිට තේරෙනවා මේ නවකතාවේ තියෙන යථාර්ථය මීට කලින් ප්‍රතිනිර්මාණය කරලා තියෙන. හැබැයි මේ කතෝරය ඊට වඩා ප්‍රබල විදිහට වෙනත් පැතිකඩකින් නිරූපණය කරනවා. ඒ නිසා එකම වාක්‍යයකින් මේ වනාහි අනුකරණයකින් මේ වනාහි යථාර්ථ නිරූපණයක් නෙමෙයි කියලා අච්චර ලොකු නිර්මාණාත්මක ශ්‍රමයක් ප්‍රතික්ෂේප කරන්න අපි උත්සුක වෙන්නේ නැහැ. අප සාවධානව බැලිය යුතුයි. ඕනම නිර්මාණාත්මක කෘතියක යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි අපි බහුශ්‍රතතාවෙන් මධ්‍යස්ථභාවයෙන් ආවේගශීලී නොවී රසඥතාවෙන් යුතුව බැලිය යුතුයි ඒ වගේ තියෙන යථා තත්ත්වය කුමක්ද කියන එක. ඒ නිසා සාහිත්‍ය විචාරය ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ඒ එහෙම අදහසක සිටීමෙන් අපි ඉන ඉන සාහිත්‍ය කෘතිය හොඳයි කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට විශිෂ්ටතම දැන් මහගම සේකර ගැන තීසිසයක් කරන ළමයි සිංහලේ විශිෂ්ටතම කවියා මහගම සේකරයි කියලා තමයි නිගමනය දෙන්නේ. ඊළඟට ලක්ෂාන්ත අතුකෝරළ ගැන කියන කවි මේ ලියන කෙනෙක් විශිෂ්ටතම කවියා ලක්ෂාන්ත අතුකෝරළයි කියන. විශිෂ්ට ලක්ෂණ තියෙන්න පුළුවන්. හැබැයි අපි ඒ මධ්‍යස්ථ වටහා ගත යුතුයි. ඒ වගේම මෙතන යම්කිසි ඒ වගේ ප්‍රශ්නකාරී තැන් තියෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් අපි සවිඥානික විය යුතුයි. ඒ නිසා මෙතනදී මැඩියෝ නාට්‍යයේදී මේ ඒ කාලෙදී ක්‍රිස්තු පූර්වාවදීයේදී ඇරිස්ටොෆනීස් මතු කරන සංවාදී ඉතාම වැදගත් ඔහු බලාපොරොත්තු වෙන ප්‍රතිවාදියාගේ ශෝකාන්ත නාට්‍යවල වචනයක් වචනයක් ගානේ දරුණු පරීක්ෂණයට ලක් කරනවා. දැන් සාහිත්‍ය කරුවෙක් ඉන්නේ දෙඤ්ඤම් පැටේ ਵਿਚාරයෙන් ඒ කෘතිය නැත්තටම නැති කරන්න නෙමෙයි, වචනයක් වචනයක් ගානේ දරුණු පරීක්ෂණයට ලක් කරන්න නෙමෙයි. ඒකේ පවත්නා ගැටලු පිළිබඳව කතා කරන්න පුළුවන්. නමුත් ඒකින් නිරූපණය වන යථාර්ථය ඒක අපි මුලින්ම කෘතියක් රස විඳින්න. ඒ රස විඳීමෙන් පසුව තමයි අපි පිළිබඳ විචාරයක් සම්පාදනය කරන්නේ. දැන් කෘතියක් ගත්ත ගමන් බැනලා විචාරයක් ලියන එක නෙමෙයි විචාරකගේ කාර්යභාර. එතකොට ඒ නිසා දැන් වර්තමානයේ වෙද්දි විවිධ විචාර සිද්ධාන්ත තියෙනවා. අපිට මේ විචාර සිද්ධාන්ත අර අඩිකෝදුවක් වගේ මේක මනින්න උපයෝගී කරගන්නවට වඩා මේ විචාර සිද්ධාන්ත අපිට වඩාත් හිතවාදී විදියට උපයෝගී කරගන්න පුළුවන්. මේක යථාර්ථවාදී නෑ, අධ්‍යාත්මවාදී නෑ, එහෙම කියන්න බෑ අපිට. අධ්‍යාත්මවාදී නොවනවා නම් වර්තමානයේ විචාර සිද්ධාන්ත ඉදිරිපත් නොවිච්ච හෝ ඇතැම් නිර්මාණ මනින්න මිනුම් දණ්ඩ තාම ඇවිල්ලත් නෑ, නිර්මාණකරු ඉස්සරහින් ඉන්නේ. එතකොට ඇතැම් නිර්මාණවලට විචාර සිද්ධාන්ත නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි දන්නේ රසවාදය විතර නම්, අපි දන්නේ රොමැන්ටික් වාදය විතර නම්, අපි දන්නේ නූතනවාදය විතර නම්, ඒකෙන් විතරක් කෘතියක් මැනීම අගතිගාමී. ඒක
සාධාරණ නැහැ, සාර්ථක නැහැ. එහෙනම් අපි කොහොමද කෘතියට ගැලපෙන විචාර සිද්ධාන්තය හොයාගන්නේ? ඒක අර මේ කෘතිම විදියට මම මෙතනට විචාර සිද්ධාන්තයක් දාන්න ඕනේ වගේ අදහසකින් බලන්න එපා. කෘතිය කියවගෙන යනකොට ඔයාලට පැහැදිලි වෙනවා මේ කෘතිය කවරාකාර වූ ප්‍රතිනිර්මාණයක්. මේ කෘතිය ගොඩක්ම සමීප වෙන්නේ කොයි ප්‍රතිනිර්මාණ විදියටද කියන කාරණය. මොන විදිහේ ප්‍රතිනිර්මාණයක්ද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. එතන නිර්මාණකරුවා විචාර සිද්ධාන්තයක් හිතේ තියාගෙන ආමින්න මම යථාර්ථවාදීන් වාක්‍යයක් ලිව්වා මෙන්න අදි යථාර්ථවාදීන් වාක්‍යයක් ලිව්වා එහෙම ලියන්නේ නැහැ. නිර්මාණකරුවාගේ අපි දැන් කතා කළා සාහිත්‍යකරුවෙක් කරන්නේ ස්වකීය නිර්මාණය ස්වකීය අත්දැකීම ආශ්‍රයෙන් ඒ නිර්මාණය පරිකල්පනයෙන් ප්‍රතිනිර්මාණය කිරීම. එතන අත්දැකීම ප්‍රතිනිර්මාණය කරද්දී ඔහුගේ පරිකල්පනය අසීමිතයි. දැන් මෙතනදී ඇරිස්ටොෆනිස් කියන ආට ගැන කතා කරද්දි කියන මේ පවත්නා මිහිතලේ ඇරිස්ටොෆනිස්ට මදි. ඔහු මලවුන්ගේ ලෝකයට යනවා. ඊළඟට ඔහු ඉහළ දිව්‍ය ලෝකයට ආකාශ ලෝකයට යනවා. එතකොට මේ විදිහට දැන් සංදේශ කාව්‍යවලදීම නාග ලෝකයට යනවා, ඊළඟට දිව්‍ය ලෝකයට යනවා. මේ වගේ සාහිත්‍යකරුවාට සැරිසරන්න පුළුවන් සීමාව අසීමිතයි. ඔහුගේ තටු සිඳින්න බෑ අපිට. ඒව තටු සිඳලා ඒව පනා දිද්දි ඒව මස් කරන්න බෑ, අඩිකෝදුවකින් මනින්න බෑ. ඒක තමයි ඇරිස්ටොපනීස් ඒ කාලෙදිම කියන්නේ අපිට එහෙම කරන්න එපා කියන කාරණා. දැන් ඔබට පැහැදිලි වෙනවා දැන් මේ සාහිත්‍ය විචාර කියන සිද්ධාන්ත කාලයක් මුළුල්ලේ මේ විෂය වර්ධනය වෙලා තියෙන කාලයක් මුළුල්ලේ මේ විෂය පැවතගෙන ඇවිත් තියෙන. එතකොට විවිධ විචාරකයෝ වගේම විවිධ නිර්මාණකරුවෙත් මේට දායකත්වයේ සපයලා තියෙන. ඒකට අපි ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු. දැන් අසම්ප්‍රදාය කියන්නේ අපි ගොඩාක් සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය කිව්වම අනුරාධපුර යුගයේ ඉඳලා බටහිර සාහිත්‍ය සම්ප්‍රදායවල අදාළව ග්‍රීක යුගයේ ඊටත් පෙර එහෙම ගොඩක් සාහිත්‍ය සම්ප්‍රදායවල් තියෙනවා. අපි ඒ පිළිබඳව සවිඥානික විය යුතුයි. එහෙම නැත්නම් අපි දන්නේ එක සිද්ධාන්තයක් විතරයි නම් අපි ඒකෙන් මනිනවා. ඒ කෝදුවෙන් අපි මනිනවා. මෙතන මැඩියෝ නාට්‍යයේදී ඇරිස්ටොෆනීස් කියන්නේ ඒ වගේ අගතිගාමී විචාරකයෝ වෙන්න එපා කියන කාරණය. ඒක නිර්මාණකරුවෝ ඉදිරිපත් කරන කාරණය කෙරෙහි අවධානය යොමු කරන්න. මේ නිර්මාණය කියන්නේ හරි කෘතිම දෙයක් මැනලා කිරලා එහෙම හදන දෙයක් නෙමෙයි, උද්දුත දෙකක් තුනක් හතරක් දාන දෙයක් නෙමෙයි. ඉස්සෙල්ලා මේ කෘතිය සමස්තාර්ථය රස විඳින්න ඕන. දැන් ඇතැම් වෙලාවට කවියක කවි පදයක් අරගෙන මෙන්න මේකේ මොකද්ද තියෙන යථාර්ථය කියලා අපිට විවේචනය කරන්න පුළුවන්. මේකේ මොකද්ද තියෙන අපූර්වත්වය මෙතන වාක්‍යයක් කඩලා ලියලා ඉවරයි. හැබැයි ඒ ටික ඇරියාම පොත ඇතුලේ ඒ ටික අත්හැරියාම පොත ඇතුලේ ඊට වඩා නිර්මාණාත්මක වූ දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා සමස්ත කෘතියම අපගේ අවධානයට ලක්විය යුතුයි. සමස්ත මුල පිටුව විතරක් කියවලා ඒක හොඳ නැති නවල් එකක් කියලා, එක කවියක් කියවලා ඒක හොඳ නැති කාව්‍ය නිර්මාණයක් කියලා අපට ප්‍රතික්ෂේප කරන්න බෑ. හරි. දැන් අපි එයි සිද්ධාන්තමය පදනම පිළිබඳව සවිඥානික වුණා. දැන් අපි උදාහරණ ආශ්‍රයෙන් දැන් අපි නිර්මාණයක ස්වභාවයත් උදාහරණ ආශ්‍රයෙන් හඳුනා ගත්තනි. විචාරයක ස්වභාවය හඳුනා ගනිමු. එතනදී මම 70 දශකයේ කවි කිවිඳියන් දෙදෙනෙකුගේ අදහස් දැක්වීම තමයි ගෙනහැර දක්වන්නේ. මේ ලංකාදීප පත්තරයට වොන් දක්වපු අදහස් නව සාහිත්‍ය සංවාද කියන කෘතියේදී ඒවා එකතු කරලා තියෙනවා. ඒ පිළිබඳව තමයි මෙතනදී මම අවධානය යොමු කරා. පරාක්‍රමක බිතුවක්කු කියන්නේ දැන් මම මෙතනදී දැන් පරාක්‍රමක බිතුවක්කුගේ මාතෘකාව බලන්න. සංදේශ සාහිත්‍ය කියන්නේ කෙප්පයක් නොවේද කියන. කෙප්පයක් කියන්නේ කල්පිතයක් කියන එක. එතකොට මේක දකපු ගමන් පරාක්‍රම කෘතිවක්කු හරි අදානග්‍රාහී අන්තගාමී විචාරකයෙක්නි කියලා යාටම බයින්න පටන් ගන්නෙ නෑ. පරාක්‍රම කෘතිවක්කු හොඳ කවි ලියලා තියෙන. ඒ කවි අතුරෙහි පවා එකී කවියාගේ ආවේගශීලීත්වය අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔහුගේ 70 දශකයේ පවත්නා සමාජ ආර්ථිකයේ සන්දර්භයත් එක්ක බලද්දී ඊට වෙනමනන්‍යතාවක් හිමි වුණා. එතකොට සංදේශ සාහිත්‍ය කියන්නේ කෙප්පයක් නොවේද, මේවා කල්පිත සංදේශාහිත්‍ය වැඩක් නැහැ කියලා බැහැර කිරීමක් මෙතනදී දකින්න පුළුවන්. ඒ බැහැර කරන්නේ ඇයි?
දැන් අපි විචාරකයෙක් යම්කිසි දෙයක් දැන් පරාක්‍රම කෘතිවක්කු සංදේශ සාහිත්‍ය කියන්නේ කෙප්පයක් කල්පිතයක් කියලා කියලා ඒක බැහැර කරද්දී අපිත් ඒක බැහැර කරන්න පෙළඹෙන්නේ නැහැ. අපිත් සංදේශ කාව්‍ය බැහැර කරන්න පෙළඹෙන්නේ අපි විවෘත හැකින් බලන ඇයි පරාක්‍රම කෘතිවක්කු මේ සංදේශ සාහිත්‍ය නිර්මාණ බැහැර කරන්නේ. ඔහු සමාජ සත්තා යථාර්ථයට වාදයට අනුගතව කවි ලියපු කෙනෙක්. ඒ කියන්නේ සමාජයේ පවත්නා යථාර්ථය කවියට ගෙන ආපු කෙනෙක්. පරාක්‍රම කෘතිවක්කුගේ අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය වගේ කාව්‍ය නිර්මාණ බැලුවාම අපට තහවුරු වෙනවා. එතනදී ඔහු අර පවත්නා යථාර්ථය ඇතැම් වෙලාවට රැඩිකල් විදියට, ඇතැම් වෙලාවට ආවේගශීලී විදියට කවියට නගන ආකාරය. ඒතර මෙතනදී කියනවා පරාක්‍රම කෘතිවක්කු අපේ සම්ප්‍රදාය පුරාම සංස්කෘත රැල්ලට යට වුණා. මේ සංස්කෘත රැල්ලෙන් යට වූ සංදේශ සාහිත්‍ය කියන්නේ කෙප්පයක් නොවේද? සිරි රහල් හිමියන්ව දැන් අපි ප්‍රශ්න කළ යුතුයි කිය. එතකොට එතනදී මොකක්ද කියන්නේ මේ සංදේශ සාහිත්‍ය කියන ඒවා කල්පිත කෙප්ප. ඒ වගේ ගන්න දෙයක් නැහැ. අප සංස්කෘත සාහිත්‍යයට ගොදුරු වුණා, සංස්කෘත සාහිත්‍ය රැල්ලට යට වුණා. ඒ නිසා ඒ වගේ ගණ්ඩ දෙයක් නැහැ කියන එක තමයි පරාක්‍රම කෘතිවක්කු අවධාරණය කරා. ඔහු එහෙම අවධාරණය කරන්නේ ඇයි? එතනදී ඔහු විශේෂ අවධානය යොමු කරන්නේ කවිය කියන්නේ යථාර්ථයේ දැන් 70 දශකයේදී ඒ පවත්නා විරැකියාව, සමාජ අර්බුද ඒවත් එක්ක යථාර්ථය ඍජුවම අප ඉස්මත්තට ගෙනාවා පරාක්‍රම කෘතිවක්කු කවිය. ඔහුගේ පොඩි මල්ලි වගේ කාව්‍ය ග්‍රන්ථ ගත්තහම, අකීකරු පුත්‍රයෙකුගේ ලෝකේ වගේ කාව්‍ය නිර්මාණ කාව්‍ය ග්‍රන්ථ ගත්තහම, අලුත් මිනිහෙක් කැවිත් වගේ කාව්‍ය ග්‍රන්ථ ගත්තහම අපිට ඒක පැහැදිලිව පේන. එතකොට එතනදී යථාර්ථ නිරූපණය කියන එකට තමයි ඔහු මුල් තැන දුන්නේ. ඒ පදනමින් බලනකොට සංදේශවල ඇති යථාර්ථයක් නැහැ වගේ තමයි ඔහු දකින්නේ. දැන් සංදේශ සාහිත්‍ය ගත්තොත් පුරවැණුම්, රජවැණුම්, ස්ත්‍රීවැණුම්, නිසාවැණුම්, සැඳෑවැණුම් මේ වගේදී අපිට දකින්න ලැබෙන්නේ නැහැ කියලා ඔහු කියනවා. සාමාන්‍ය ජීවිතයේ ගොවිතැන්පත් කරගෙන මධ්‍යකාලීන සමාජයේ සිටිය එක පුද්ගලයෙක්ව ඊළඟට සාමාන්‍ය ජීවන අරගලයේ යෙදෙන කවුරුත් ඒ විදිහේ පුද්ගලයන් දකින්න ලැබෙන්නේ නැහැ කියන අදහසේ තමයි පරාක්‍රම කෘතිවක් වින්. ඉතින් පරාක්‍රම කෘතිවක් සමාජයත් සත්තා යථාර්ථවාදීන් සංදේශ කාව්‍ය මැන්නාම ප්‍රතිඵලය බිඳුවයි. ඒ කියන්නේ සංදේශ සාහිත්‍ය කෙප්ප කල්පිත වැඩක් නැහැ කියන අදහසට එන්න වෙනවා. එතනදි කියනවා අපිට අනන්‍ය වූ ක්‍රමයක් ගොඩනගා ගත්තා නම් අපිට කලීල් ජිබ්‍රාන් වගේ කවියෝ, රොබර්ට් ෆ්‍රොස්ට් වගේ කවියෝ, ඒ විදේශ සාහිත්‍ය විදේශ කවියෝ ඉක්මවල යන විදිහේ කාව්‍ය සම්ප්‍රදායක් ගොඩනගා ගන්න තිබ්බ අපි ඒක කළේ නැහැ කිය. එහෙමනම් දැන් මෙතනදී තියෙන ප්‍රශ්නේ මොකක්ද? අපි සංදේශ සාහිත්‍ය කෙප්ප කල්පිත කියලා ඒවා බැහැර කරනවද? දැන් ග්‍රැහම් හෆ්ගේ සාහිත්‍ය විචාර රචනා වගේ කෘතියක කිව්වේ සාහිත්‍ය නිර්මාණයකදී පරිකල්පනීය ගුණයට, නිර්මාණාත්මක ගුණයට, ඊළඟට ඇරිස්ටෝටල් කියන්නේ අනුකරණාත්මක ගුණයට ඒවට මුල් තැන දෙන්න ඕනි කියන කාරණේ. යථාර්ථවාදීන් මෙන්නම් මේව ෆේල් වෙන්න පුළුවන්. හැබැයි සංදේශ සාහිත්‍ය නිර්මාණය වූයේ යථාර්ථවාදයට අනුගතවද, සමාජ සත්තා යථාර්ථවාදයට අනුගතවද? සංදේශ සාහිත්‍ය නිර්මාණය වුණේ මොන වාදවලට අනුගතවද? මොන විදිහේ වාද පාදක කරගෙනද? ඒවට පිටදුන් විචාරාත්මක පසුතලයක ඉබදුද ළමයි? සංදේශ සාහිත්‍යයක කතා අපි කතා කරන්න ඕනේ විචාර සිද්ධාන්ත මොනවද? යථාර්ථ සංදේශ සාහිත්‍ය අපි මයින්න ඕනේ අර මැඩියෝ නාට්‍යයේදී ඇරිස්ටොෆනීස් කිව්වා වගේ අපි මයින කෝදුව තරාදිය යථාර්ථවාදීද, සමාජ සත්තා යථාර්ථවාදී? ඔයාලා දක්වන අදහස මොකක්ද? අපි සංදේශ සාහිත්‍යයේ මයින් ඕන විචාර සිද්ධාන්තය මොකක් කියලා දීතන්න ඔයාලට හිතෙන විදිහට. රසවාද, ඔව් රසවාදය, ඔව් ගොඩක් හොඳයි. රසවාදය, ධ්වනිවාදය, අලංකාරවාදය, වක්‍රොක්තිවාදය, මේ කී විචාරාත්මක පසුතලය තමයි සංදේශ සාහිත්‍යට අයිති.
එතකොට රසවාදයට අනුව ගත්තහම සැළලිහිණි සංදේශයේ කොච්චර විශිෂ්ට නිර්මාණයක්ද? හංස සංදේශයේ මිකි සංදේශාවලියම කොච්චර විශිෂ්ට නිර්මාණද? රස දනවන සුළු ස්වභාවයෙන් මේ වගේ ද යථාර්ථ නිරූපණය කියන එක අපි හිතනවා ගොඩක් විලාවට පොල්ලෙන් ගැහුවා වගේ මේ පවත්නා සමාජයේ දිලිඳු අයගේ අඩුපාඩු ආර්ථික විෂමතාම කියන්න ඕන කියලා. හැබැයි මානසික යථාර්ථයත් වෙනම ප්‍රභේදයක්. මානසික යථාර්ථයේ නිරූපණයකදී කරන්නේ යථාර්ථ නිරූපණයම තමයි. දැන් සංදේශ සාහිත්‍යවල කොච්චර එනවද ඒ විදිහට ප්‍රබලව. දැන් අර මම කලින් කියපු මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී කියන එක අපගේ මිත්‍රසන්තවය පිළිබඳව අපගේ සමාජ සබත්තා පිළිබඳ කොතරම් වැදගත් නිරීක්ෂණයක්ද? කොච්චර වැදගත්ද ඒක? එතකොට මේ ඒ විවිධ දවසේ විවිධ අවධීන්ට අනුකූලව සබාදාහමේ විවිධ කාල පරිච්ඡේදයන්ට අනුකූලව දැන් ගුරු බැවුල ගැන කියাদি සැලහින් සංදේශ කවිය කියනවා රිවි තැබුලේ පිපි කමලේ විල් ගැවසි මත කෝලේ තුරු වදලේ හඬන නිසි වන සැවුලේ මග අසලේ පොර සැරසි ගුරු බැවුලේ යව අවුලේ නොවි කිසි. දැන් මේ හිරු ඒ රශ්මිය වැඩියෙන් පතිත වෙන වෙලාවක අපි දැන් අපිට ඇවිදිදී අපි කොච්චර අපි සිතුවිලි අවුල් වෙනවද? රිවි තැවුලේ පිපි කවලේ කමලේ විල් ගැවසි හිරු එළියෙන් නෙළුම් මල් පිපිලා තියෙනවා. ඒ මදිවට මත කවුලේ තුරු අදලේ හඬන නිසි මත් වූ කවුලන් තුරු අදුල වල නාද කරනවා. ඒ වගේ ශෘංගාරය ගැන කියවෙනවා. ඒ වගේ අදහස් දෙන්නිට ගැන වන සැවුලේ මග අසලේ පොර සැරසි රාගයේ මදිවට ක්‍රෝධය වන සැවුල් වලි කුකුල්ලු පොර කන. එතකොට මේ වෙලාවට අපි මනස අර දූතයාගේ පවා චිත්ත ඒකාග්‍රතාව බිඳී යන්න පුළුවන්. දූතයාට අරමුණක් තියෙන සංදේශ කාව්‍යය. ඉතින් මොකක්ද කියන්නේ කවියා ගුරු බැවුලේ යව අවුලේ නොවි කිසි කොන්තගන්තොට ගැන කිය තරව සිහි ඇතුව පරතරට යනාටි. අපි නිකන් ආයේකේ ලිසමිය ගැන කියන්න ඔය අන්තිමට අණ දෙන්නේ වගේ තැනකනේ ඉන්නේ. නමුත් තරව සිහි ඇතිව පරතරට යනාටින් කියද්දි සංසාරයේ මහෝගයෙන් එතර වීම පිළිබඳව අපිට කියන රිවි තැබුලේ පිපි කමලේ විල් ගැවසී එකේ කුරු බැවුලේ යව අවුලේ නොවි කිසි රාගය ක්‍රෝධය ඒ වගේම චිත්ත වික්ෂිප්තතාවය ඇති කරන පරිසරයකදී අවුල් නොවී යන්න කියන අදහස දෙනවා. ඉතින් මේ මානසික තත්ත්ව නිරූපණ යථාර්ථය කියන්නේ 70 දශකයේ යථාර්ථය නිරූපණය කිරීම පමණක්ම නෙමෙයි. විරැකියාව සමාජ සාධාරණය නිරූපණය කිරීම පමණක්ම නෙමෙයි. එතකොට අර සංදේශ සංස්කෘත සාහිත්‍යයෙන් සංදේශ කාව්‍ය ආභාසය ලැබුවා. ඒක හරි. නමුත් එහෙමයි කියලා අපිට ඒ හුදු කෙප්ප කල්පිත කියලා බැහැර කරන්න පුළුවන්ද? බැහැර කරන්න පුළුවන්ද? බැහැර කරන්න බෑ. ඒ වගේ පවත්නා යථාර්ථයේ වෙනස් ආකාරයේ වූ යථාර්ථය. සංදේශ කාව්‍ය වල යථාර්ථය, ගුත්තිල කාව්‍ය යථාර්ථය. එතකොට ඒක යථාර්ථවාදී කෘතියක යථාර්ථයක් නෙමෙයි. නමුත් අපිට මේ කාව්‍ය නිර්මාණ වල ගැබ්බන ඒක ඉදිරිපත් කරන රසවාදීන් මනිති මේ සංදේශ සාහිත්‍ය කෘති අලංකාරවාදීන් ධ්වනිවාදී කොච්චර ධ්වනිය තියෙනවද? කොච්චර ශබ්ද ධ්වනිය අර්ථ ධ්වනිය කොච්චර නම් වෙනවද? එතකොට අපි සංදේශ කාව්‍ය කෙප්ප කල්පිත කියලා කියද්දි අර ඕම නිර්මාණ සපුරාම අර මහා විශාල නිර්මාණාත්මක පරිකල්පනීය මහෝගයක්ම ප්‍රතික්ෂේප කරලා තන. ඒ විදිහට අපි මම ඒ නිසා තමයි කිව්වේ තනි වාක්‍යයකින් හැම වෙලාවෙම අපි අර්ථකථන දෙන්නේ නැහැ. මෙය ඊටාම පහත් සාහිත්‍යයක, මෙය කෙප්ප සාහිත්‍යයක, මෙහි යථාර්ථ නිරූපණයක් නැත, මෙය අඳබාල කෘතියක. එහෙම එක වචනයකින් අපි එක වාක්‍යයකින් අපි සාහිත්‍ය විචාරකයෙකු විදියට සපුරාම ප්‍රතික්ෂේප කරන්නේ. සංදේශ කාව්‍යවල යම්බඳු සංස්කෘත සාහිත්‍යයට ගැතිීමේ යම්බඳු ඒ විදිහේ ලක්ෂණ තියෙන්න පුළුවන්. නමුත් අර නිර්මාණාත්මක ප්‍රතිභා අපිට බැහැර කරන්න බෑ. ඒ වගේ ගැබ්ලා තියෙන දනිය බැහැර කරන්න බෑ. එතකොට දැන් ගුණදාස අමරසේකර සම්බන්ධයෙන් කතා කරද්දී අමරසේකර ලෝරන්ස්ගෙන් ආභාසය ලැබුවා වෙන්න පුළුවන්. ටී.එස්. එලියට්ගෙන් ආභාසය ලැබුවා වෙන්න පුළුවන් සිරිගුණසිංහ. ඊළඟට කොළඹ දෙවන පරපුරේ කවීන් රොමැන්ටික් වාදී කවීන්ගෙන් ආභාසය ලැබුවා. නමුත් ඒ වගේ තියෙන කලාත්මක ප්‍රතිභාව, ඔවුන්ට මනන්නේ වූ කලාත්මක ප්‍රතිභාව, ඒ කාව්‍යාත්මක පරිකල්පනයේ අපූර්ව වස්තු නිර්මාණය කරන සුළු ස්වභාවය අපිට බැහැර කරන්න බෑ.
කොළඹ දෙවන පරපුරේ කවි හුදු රොමැන්ටික්වාදී කාව්‍යයන්හි අනුකරණය නිර්මාණයන්නේ කියලා අපිට බැහැර කරන්න බෑ. එහෙම කරත් අපි විමල රත්න කුමාරකමුවත් බැහැර කරන. විමල රත්න කුමාරකම කොච්චර ලස්සනට වනිකර යථාර්ථය නිරූපණය කරන්න. ගණදුර වසන විට ආලෝකයෙහි නෙත කියලා ඔහු ඉදිරිපත් කරන කවිපදය කොයිතරම් යථාර්ථවත්ද? ඒක වෙන විදිහකට කියන්න පුළුවන්ද? ඝනදුර වසන විට ආලෝකයෙහි නිත. දැන් ඝන අන්ධකාරයෙන් හැම වෙලාවෙම ආලෝකයේ වසන. ඒ වගේම අපේ මෝහයෙන් මුලාවෙන් වසනවා අපේ නුවණැස. දැන් හිතන්නකෝ මත්දහනේ අපි කිව්වොත් හොල්මනක් එනවා කියලා අපි විශ්වවිද්‍යාලයේ හරි ඔයාලා ගෙදර හරි කොහේ හරි ඉන්න වෙලාවක හොල්මනක් එනවා ඔන්න කැලණිය ටවුන් එකකින් කියලා කිව්වොත් අපි කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. මොකද අපි ඉන්නේ ආලෝකේ. ඒ පරිසරයත් එක්ක. හැබැයි මහා අන්ධකාරයේ අපි රෑ 12ට විතර වනයක් මිදී යද්දී හොල්මනක සද්ද, හොල්මනක් ඕනේ නිකන් ගසක අත්තක් කැඩෙන සද්දයක් ආවත් අපි කොච්චර බුද්ධිමත් වුණත් අපි කොච්චර හොල්මන විශ්වාස නොකළත් අපේ හිත තිගැස්සෙන. ඒ හැම තැනටම ආදේශ කරන්න පුළුවන් ඒ පදය ඝනදුර වසන විට ආලෝකයෙහි නිත. ඒ පදේ බලන කොච්චර වර්තමාන යථාර්ථයට මෝහයේ මුලාව ආපු ගමන් ආලෝකයේ වැහිලා යන නුවණ නැති වෙලා යන. එතකොට ඒ අන්ධකාරය ව්‍යාප්ත වෙද්දී සපුරාම ආලෝකය නිෂ්ප්‍රභ වෙලා යන. මලහිරු දැවෙන විට වැද මලහිරුගේ රත ඝනදුර වසන විට ආලෝකයේ හිනෙත. සඳරැස් ගලන විට තෙරපි සෙවන මත එක් දෙවියෙක් නොවේ දාහක් එතන ඇත. එතකොට දැන් ඔයාලට පැහැදිලි වෙනවා මේ දැන් අපි කොළඹ දෙවන පරපුරේ කවි හුදු අනුකරණාත්මකයි කියද්දී අපිට බැහැර කරන්න සිද්ධ වෙනවා අර නිර්මාණ අර ගොඩක් අල්විස් පෙරේරාගේ වුණත් පැවති නිර්මාණාත්මක පරිකල්පනය. ඒ නිසා අපි හුදු එක වාක්‍යයකින් බැහැර කරන්නේ බටහිර කවින්ගෙන් ආභාසය ලැබපු අය අපි හුදු අනුකරණ ලිව්වයි කියලා බැහැර කරන්නේ. ඒ අනුකරණ වලට වඩා ප්‍රබල වූ ස්වකීය වූ නිර්මාණාත්මක පරිකල්පනයක් Siri Gunasinghe ට, මහගම සේකරට මේ සියලු කවීන්ට තිබ්බ. දැන් අජිත් තිලකසේන වගේ කවියෙක් ගත්තා. කොච්චර ලස්සනට මේ පවත්නා යත ආර්යවංශ රණවීර. ආර්යවංශ රණවීර චීන හයිකු මේ ආදී කවි නිර්මාණ වලින් ආභාසය ලැබුණා. නමුත් ඔහු ඉදිරිපත් කරන තමන්ගේම ස්වකීය වූ අනන්‍ය වූ පරිකල්පනාත්මක නිර්මාණ අපිට බැහැර කරන්න බෑ. දැන් ඔහුගේ එක කාව්‍ය නිර්මාණයක් තියෙනවා නමක් නැති තනපඳුරකින් විසි කැත්තට. අපි ඕන තරම් තනකොළ පාගගෙන යනවා අපි කවදාවත් හිතන්නේ ඒ වගේ ඒවටත් හඬක් ඇති කියලා. නමකුත් නැහැ. තනකොළ තනපඳුරක් විසි කැත්තට එයාගේ ඝාතකයාට එයාගේ ආඥාදායකයාට ආමන්ත්‍රණය කරලා කියනවා තමුන් නැහැට සුළු වුණත් මටත් මලක් තිබේ. තමුන් නැහැට සුළු වෙන්නේ නැති හැබැයි මටත් මලක් තියෙන තනපඳුරකට පවා මලක් තියෙන කපා දමා තුනි කළා යලිත් යලිත් පිපේ. ඔන්න පුද්ගලයන් නැගිටීම පිළිබඳ පුද්ගලයන්ගේ බිඳ වැටීම යලි පන්නරයක් කර ගැනීම පිළිබඳ මහල්ලා සහ මුහුද වගේ කෘතිවල ඊළඟට අපන්නක ජාතකයේ වගේ නිර්මාණවල ඉස්මතු කෙරෙන නොපසුබට ධෛර්ය පිළිබඳව පාගල මැඩ පත් කරලා යටපත් කරන්න බැරිවීම පිළිබඳ කොච්චර ගැඹුරු යථාර්ථයක් කියනවද? තමුන් නැහැට සුළු වුණත් මටත් මලක් තිබේ. කපා දමා තුනී කළ යලිත් යලිත් පිපේ. ඒ තනපඳුරට හිමි මල කොච්චර කපලා දැම්ම තනකොළ කොච්චර අපි විසි කැත්තෙන් කැපුවත් ආයි මතුවේ. එතකොට ඊට අනන්‍ය වූ හඬක් තිර නමක් නැති වුණ. ඊට අනන්‍ය වූ මල් මල් නැමැති බලාපොරොත්තුවක්. අපිට මේ නිසා අපිට සංදේශ කාව්‍ය හෝ සිරිගුණසිංහගේ කවි, අමරසේකරගේ කවි, ආර්යවංශ රණවීරගේ කවි, ලක්ෂාන්ත තුකෝරළගේ රුවන්බඳු ජීවලයි කවි මේව ප්‍රතික්ෂේප කරන්න බෑ. දැන් වර්තමානයේදී විවිධ චිත්‍රපටයක් ආපු ගමන් දැන් ඒකට විචාරයක් ගොඩනැගෙන මේ චිත්‍රපටයේ අර චිත්‍රපටයේ කොපියක් කියලා. අපි අපි එතනදී සුනිසිත මනසකින් බලන්න ඕනේ කුදු කොපියක්මද? ඒකේ අර අනන්‍යතා නැද්ද? ඒ කොපියක්ම නොවෙන්න පුළුවන්. ඒ අරකින් ආභාසය ලැබලා යම්කිසි අනුප්‍රාණයක් ලැබලා දැන් නිර්මාණය කෙරෙන්න පුළුවන්.
ඒ නිසා දැන් රෙඩ් කොම්රේඩ් වගේ චිත්‍රපටවලට පවා එහෙම චෝදනාව එල්ල වෙලා තියෙනවා. දැන් ඒ කාලේ අශෝක හඳකමට තනතුරෙන් පියාඹන්න වගේ නිර්මාණවලට පවා ඒ චෝදනාව එල්ල වුණා. එතකොට අපි එතනදී බලන්න ඕනේ හුදු අනුකාරකයෝ, දැන් සංස්කෘත කවිවල අනුකාරකයෝ සංදේශ කවීන් කියනවා වගේ බටහිර හෝ හින්දි හෝ චිත්‍රපටි හුදු අනුකරණය කරාමද ඒ අනුකරණය කර කිරීමෙන් බැහැරව ආභාසය ලැබලා අනුප්‍රාණය ලැබලා අභිප්‍රේරණය ලැබලා තමන්ගෙන් ප්‍රතිභාවෙන් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා එහෙමද කියලා අපි බලන්න ඕන. දැන් මේ පරාක්‍රම කොරිතුවක්ක කියන අදහස සංදේශ සාහිත්‍ය කෙප්පේ කියන අදහසේ අන්තගාමී ස්වභාවයක් තියෙනවා කියලා දැන් අපට පැහැදිලි වෙනවා. ඒ නිසා ඒවා අදාළ මිනුම් දඬු වලින් අත් මැරියෝ නාට්‍ය කියනවා වගේ කූඤ්ඤ ගහලා අඩිකෝදු වලින් මැල්ල තරාදිය දාලා කිරලා එහෙම කරන්න එපා. සංදේශ සාහිත්‍ය සංදේශ කවියක් රස විඳින්න පුළුවන් වුණා. දැන් සංදේශ කවිවල තියෙනවා වර්තමානයේ පවා කෘති නිර්මාණය. නෙත නිලුපුල් වතරතුපුල් කොඳ කැකුළු සිනා මල් කියද්දී සපුරා මේ එකී කවි ලකේ තියෙන ඒ සංකල්ප ලෝකයේ තමයි එන්නේ. ඒකට රත්න ශ්‍රී විජේසිංහලට ඊළඟට මේ වගේ ගොඩක් මහගම සේකරලට ඒ සංදේශ කාව්‍යවල තියෙන සංකල්ප බිහිවින් බලපාලා තියෙනවා. ඒ නිසා අපිට ඒවා ප්‍රතික්ෂේප කරන්න බෑ. දැන් ඉරිකිලි අප්පාරච්චි වගේ කවියෙක් ඒ සංදේශවල තියෙන ඒවා උත්ප්‍රාසයෙන් භාවිත කරනවා. බටහිර කවියේව ඇතැම් වෙලාවට උත්ප්‍රාසයෙන් භාවිත වෙනවා. ඇතැම් වෙලාවට අන්තර්ග්‍රාන්තිකත්වයේ වගේ සංකල්ප උපයෝගී කරගන්න. මහගම සේකර වගේ අය අන්තර්ග්‍රාන්තිකත්වයේ වගේ සංකල්ප උපයෝගී කරගෙන තියෙනවා. එතකොට ඒවත් එක්ක අපි බලන්න ඕනේ ඒ නිර්මාණකරුව කොච්චර නිර්මාණාත්මක වෑයමකද ඉන්නේ, කොයිතරම් දුරට ඔවුන්ගේ හැදෑරීම් ප්‍රබලද, ඔවුන් ඒ ඇසුරින් ඉදිරිපත් කරන දේ කොච්චර ප්‍රබලද, ඒ කොච්චර සංවේදීද, ඒකේ අපූර්වත්වය කොයි ආකාරද කියලා එතනදී අපිට ආභාසය ලබන ආකාරයත් කතා කරන්න පුළුවන්. ආවේගශීලී නොවී මදහත්. දැන් එතකොට පරාක්‍රම කෘතිවක්කුත් 70 දශකයේ කවියේ ඉන් පසු අපි මොනිකා රුවන්පතිරණ කිවිඳිය, ඒ 70 දශකයේ කිවිඳියක්. ඒ ඇය ඉදිරිපත් කරන අදහස් අරතරම් අන්තගාමී නොවි මධ්‍යස්ථ මුහුණුවරකට එනවා. දැන් ඒක පොදුවේ ගත්තොත් මේ දෙදෙනාගේ කාව්‍ය නිර්මාණවලත් තියෙනවා. දැන් පරාක්‍රම කොටුවක්කු කියන්නේ පුරුෂ ලිංගයක් මෙන් මතුවෙන්න ඉරදියෝ, ඒ වගේ කියාදි මොනිකා රුවන්පතිරණගේ කාව්‍ය නිර්මාණවල තියෙනවා. පසුගිය නත්තල් කාලේ නිවාඩු වී මං ආවේ, පුංචි බේබි එක්කලා පාසල් යන්නයි මෙහි ආවේ, ඒ විදිහට සංයමයක්. එතකොට එකී සංයමයේ ඇගේ කාව්‍ය නිර්මාණවල වගේම ඇය පවසන විචාරාත්මක අදහස්වලත් තියෙන. දැන් පරාක්‍රම කෘතිවක්කුගේ අර ආවේගශීලී රැඩිකල් ස්වභාවය ඔහුගේ කාව්‍ය නිර්මාණවලත් තියෙනවා. දනියු ගෝපාලතුප කුරුරු ධනවාදීගේ පිසින ලදපත් කමින් දුවාගත් කිරිබොමි, එක්ටැම්ගේ කුටියකට වී මහා අසනි වර්සාවේ ගෝපිකාව තුරුලටගෙන විජ්ජුලතා බලන්න සිතු දනීය ගෝපාලතුපු කුරුරු ධනවාදී. ඔය විදියට පරාක්‍රම කොටුවක්කු විචාරයට ලක් කරනවනේ. ඒ කී අර සුඛ විහරණේ දනීය ගෝපාලගේ ඒ සුඛ විහරණ සහිත ජීවිතේ, එතනදි පීඩිත පන්ති තිය අය කොච්චර දුකක් විඳිනවද කියන එක. එතනදි ඇතැම් වෙලාවට පරාක්‍රම කොටුවක්කු ආවේගශීලීව රැඩිකල්ව බලන. හැබැයි ගොඩක් කලාවට මොනිකාල්වන් පතිරණ මධ්‍යස්ථව සංයමයෙන් තමයි බලන්නේ. අයි පවසන අදහස්වලත් ඒ කාරණේ තියෙන බලන්න ගුණදාස අමරසේකරයන් කවිය සම්බන්ධයෙන් පළ කරන හැම මතයකටම මම එකඟන. දැන් සාමාන්‍ය ගුණදාස අමරසේකර කවිය සම්බන්ධයෙන් පළ කරන මතවලට මම එකඟ නොවෙමි. වගේනේ කියවෙන්නේ. හැබැයි ඇයි කියන්නේ බොහොම බිහිවින් තෝරා බේරාගෙන. ගුණදාස අමරසේකරයන් කවිය සම්බන්ධයෙන් පළ කරන හැම මතයකටම මම එකඟ නොවෙමි. විචාරකයෙකුත් එහෙමයි. අනිත් අය පවසන හෝ නිර්මාණයේ තියෙන හැම දෙයකටම විචාරකයෝ එකඟ වෙන්නේ නැහැ. දැන් විචාරකයෝ ගත්තාම ලංකාවේ විචාරකයෝ ඔයගොල්ලෝ දන්න මාටි වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, ඉදිරිවීර සරච්චන්ද්‍ර, ඊළඟට සමන් වික්‍රමාරච්චි, එරිකිල අප්පාරච්චි, ලියනගේ අමරකීර්ති, මේ ආදී වශයෙන් බොහෝ විචාරකයෝ ඉන්නවා. ඊළඟට බටහිර සාහිත්‍ය සම්බන්ධයෙන් බොහෝ විචාරකයෝ ඉන්නවා. ඊළඟට ඒ විචාරකයෝ පවසන සියලු අදහස් සංස්කෘත විචාරකයෝ හෝ ඉංග්‍රීසි විචාරකයෝ හෝ දැන් ග්‍රැහම් හෆ්ගේ කෘතිය හෝ දැන් තෝල්ස්තෝයිගේ කලාව යනු කුමක්ද වගේ කෘතියක තියෙන දේවල් ඔක්කොම අපි පිළිගත යුතු නැහැ. ඒ සියල්ලම අපි එහෙමයි කියලා පිළිගත යුතු නැහැ. අපිට ඒකෙදි එකඟ වෙන්න පුළුවන් කාරණා තියෙනවා. මොකද ඒ සියල්ලම පිළිගත යුතු නොවන්නේ
ඒ නිර්මාණකරුවාගේ අදහසට අපි එකඟ නොවනවා විතරක් නෙමෙයි, කාල දේශානුව මේවා වෙනස් වෙන්න පුළුවන්. තෝල්ස්තෝයි ඒ කාලේ කලාව යනු කුමක්ද කියලා කියපු දේ වර්තමානයේ වෙද්දි වෙනස් වෙලා තියෙන්න පුළුවන්. වර්තමානයේ වෙද්දි දැන් කාල් මාක්ස්ලා කියපු දේවල් ඒ මාක්ස්වාදීන් දැන් සුචරිත ගම්ලත් වගේ විචාරකයන්ට දෙඤ්ඤම් පැටේ විචාරයෙන් කෘතිමනිනවා කියලා අද මේ චෝදනාවක් පැන නැගුණ තියෙන මාක්ස්වාදීන් වර්තමානයේ වෙද්දි හැමදේම මනින්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම දැන් වර්තමානයේ වෙද්දි බොහෝ අලුත් මතවාද ඇවිල්ලා තියෙන ඩෙරීඩලාගේ වගේ මතවාද. ඒ මතවාදත් එක්ක බලද්දි අපිට මේ අලුත්ම විදියට රෝලන්ඩ් බාත්ලගේ මතවාද අලුත්ම විදියට ඇතැම් වෙලාවට කතුවරයාගේ බලය නිෂේධනය වෙලා තියෙනවා. පාඨකයන්ට නව අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් ඕනම කෘතියක් සම්බන්ධ. ඒ පාඨකයාගේ අයිතිය නිර්මාණකරුවා කෘතිය රචනා කිරීමෙන් පසුව පාඨකයාගෙන් විචාරකයන් තම කෘතිය නැවත උපදින්. ඒ නිසා දැන් මෙතනදී මොනිකාරුවන් පතිරණ කියනවා ගුණදාස අමරසේකරයන් කවිය සම්බන්ධයෙන් පළ කරන හැම මතයකටම මම එකඟ නෙවෙයි. ඔක්කොම මතවලට මම එකඟ නැහැ. ඔන්න බලන්න, නමුත් ඔහු සිංහල කවියේ මූලයන් සොයමින් කරන්නා වූ විශිෂ්ට මෙහෙවර අප අගය කළ යුතුව ඇත. අන්න ඒ විදිහට තමයි මේ විචාරකයෝ මධ්‍යස්ථවලිය. ඔක්කොටම එකඟ නැහැ. නමුත් ඔහු සිංහල කවියේ මූලයන් සොයාමින් කරන්නා වූ විශිෂ්ට මෙහෙවර අප අගය කළ යුතුව ඇත. ඔහු ගුරුලුවත ලිව්වාර ගුරුලගේ කතාව අරගෙන කලාකරුවාගේ පරිකල්පනීය ලෝකයේ අර්බුදය ප්‍රතිනිර්මාණය කරා. ඔහු අසක්දා කවෙන් ආසංකවති ජාතකයෙන් අසක්දා කව නිර්මාණය කළා. එතකොට ඒ වගේම ඌ අමල්බිසෝ වගේ කාව්‍ය නිර්මාණයකදී අමරසේකර ජනකාව්‍ය සම්ප්‍රදාය ආභාසය අත්හදාපල. ඒ හින්දා සිංහල කවියේ මූලයන් සොයමින් කරන්නා වූ විශිෂ්ට මෙහෙවර අප අගය කළ යුතුය. ඔක්කොට මේකඟ නැහැ. හැබැයි මේ විශිෂ්ට මෙහෙවර අගය කළාන. අපි කෘතියක් විචාරයට බඳුන් කරද්දිත් එහෙම මේ දැන් කෘතියක ඇතැම් වෙලාවට දෘෂ්ටිවාදීමේ ගැටලු තියෙන්න පුළුවන්. කෘතිය කොච්චර හොඳ වුණත් සේවය කරන්නේ පවත්නා රාජ්‍ය මතවාදයට හෝ අදානග්‍රාහී යම්කිසි මතවාදයකට අපගාමීත්වයකට වෙන්න පුළුවන්. එතකොට අපි දෘෂ්ටිවාදී මේ වශයෙන් පවත්නා කාරණා කෙරෙහි අවධානය යොමු කරන. දැන් ඇතැම් වෙලාවට ගොඩාක් වෙලාවට සිංහල චිත්‍රපටිවල අවසානයේ විදියට විසඳුම විදියට ඉදිරිපත් කළේ පැවිදි වීම. අපිට ඒක දැන් ඔක්කොම මිනිස්සු ගිහි සැප අතහැරලා ලෞකික සැප සම්පත් අතහැරලා සියලු ඒවට විසඳුම් පිණිස පැවිදි විය යුතුද? ඔක්කොම මිනිස්සු රට හැර යා යුතුද? මේ කියන කාරණා ගැන අපිට විවෘත හැකින් බලන්න පුළුවන්. ඒ එක නිර්මාණකරුවෙක් ඉදිරිපත් කරන ස්වකීය වූ පෞද්ගලිකම වූ ආස්ථානයේ පොදු බවට පත් කළා නැත්තම්, ඔහු සුවිශේෂයෙන් සාමාන්‍යයට ඇවිත් නැත්තම්, ඔහුගේ පෞද්ගලික මතවාදෙ මිස්මතු වෙනවනම් එතනදී ගැටලු පරනගින්න පුළුවන්. ඇතැම් වෙලාවට ප්‍රශස්ති වෙන්න පුළුවන්. ඇතැම් මේ වගේ තියෙන හුදු ප්‍රශස්ති පමණ. එතකොට ඇතැම් මේ වගේ පවත්නා ක්‍රමයන් සාධාරණීකරණයට බඳුන් කර. ඇතැම් මේ වගේ මතවාද දැන් ලංකාවේ සමාජ යථාර්ථයට ආදේශ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලන්න ඕනේ ඒ නිර්මාණකරුවෝ ඉදිරිපත් කරන ඒ වගේ පවත්නා ප්‍රබලතා සහ දුබලතා. මධ්‍යස්ථව මෙකී ප්‍රබලතා සහ දුබලතා. දැන් ඔක්කොම විචාර ක්‍රමවේද වලින් මේ ප්‍රබලතා දුබලතා කියන සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කර. රසවාදයේදී බලන රසසුන්නේව වාර්තා හුදු වාර්තා විය යුතුයි කියලා දැන් සඳ ද්වෙන්තාර්ථේ නැතිව ඉර පායයි සඳ බැස ගියේ පක්ෂියෝ කැදලි කරා ගිය මේවා කවිද මේවා වාර්තා විය යුතු ප්‍රතික්ෂේප කරනවා. ඒ කාලේදී වුණා වර්තමානයේදී වුණත් අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් අගය කළ යුතු කොටසක් තියෙන්න පුළුවන්. ඒ අගය කළ යුතු කොටස පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. මෙතනදී මොනිකාරුවන් පතිරණ එකඟ නොවුණත් විශිෂ්ට මෙහෙවර අගය කළ යුතුව ඇත කියලා කියන. ඒ විශ්වවිද්‍යාල මගින් කළ යුතු ඒත් විශ්වවිද්‍යාල මගින් අමතක කර දමන ලද මෙහෙවරකි. අමරසේකරගේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය කෘතිය සමස්ත සිංහල කාව්‍ය ගවේෂණය කරන්නටත් ඒ අනුව කවිය පිළිබඳ ඉදිරි දක්මක් ගොඩනගා ගන්නටත් හොඳ කවුලුවක් බව මගේ හැඟීම. මේ අමරසේකරගේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය කෘතිය පිළිබඳව විවිධ විචාරකයෝ දැන් දර්ශන රත්නායක වගේ විචාරකයෝ කල්පලතා වගේ කෘතිවල විවිධ ප්‍රතිආර්ථ කතන සහ විවේචන ඉදිරිපත් කළ තියෙනවා. නමුත් ඒ කෘතියේ සමස්ත කාව්‍ය ගවේෂණය පිළිබඳව පවතින අදහස් අපිට බැහැර කරන්න බෑ සිංහල කාව්‍ය සම්ප්‍රදාය වගේ කෘතියක. එතකොට ඒකෙදී අමරසේකර දැන් අමරසේකර ලෝරන්ස්ගේ ආභාසය ලැබුවට එතන ප්‍රධානම දේ ඒක ඔහු බැහැර කරන අනුකාරකවාදීත්වය.
ඔහු සිරිගුණ සිංහලට එහෙම මේ අනුකරණාත්මක බසින් කවියක් ගොඩනගන්න බෑ කියලා බැහැර කරනවා. ඔහු ඒ සිරිගුණ සිංහලගේ බුද්ධිගෝචර භාෂාව වෙනුවට අමරසේකර යෝජනා කරන්නේ හෘද ගෝචර බා හද බස් කියන. එතකොට වර්තමානයේ විදිහ කවියේ භාෂාව කෙබඳු විය යුතුද කියන එකට විවිධ අර්ථකථන තියෙනවා. විවිධ විචාරකයෝ විවිධ මතවාද ගෙනහැර දක්වලා තියෙනවා. මහගම සේකර එහෙම සිංහල කාව්‍ය රිද්ම ලක්ෂණ වගේ කෘතියක ඒ රිද්මයටත් අනුකූල භාෂාව කොහොමද භාවිත කරන්නේ කියන එක ගැන කතා කරලා තියෙනවා. ජී.බී. සේනානායක දැල් කවුළුව කාව්‍ය ප්‍රස්තාවනාවේදී කතා කරනවා. ජී.බී. සේනානායක තමයි අපිට නිසදස් කාව්‍ය සම්ප්‍රදාය හඳුන්වලා දෙන්නේ. නිදහස් කියලා ඔහු හඳුන්වන්නේ. නිදහස් කාව්‍ය අර පලි ගැනීම කෘතියේ පවතින පද්‍ය හැටියට සලකන නිබන්ධ වගේ වගේ. හැබැයි ජී.බී. සේනානායකම කියන ඔහුගේ සිද්ගාත්ම කාව්‍ය ග්‍රන්ථය කාව්‍යශීකරය කියලා. එතකොට ඒකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් ජී.බී. සේනානායකලා අර බටහිර ආභාසයට යන්නේ ප්‍රීවර්ස් කියන එකෙන් නිදහස් කාව්‍ය සම්ප්‍රදාය හඳුන්වලා දෙන්නේ බුදු දේශීයත්වය බැහැර කරලා නෙමෙයි. ජී.බී. සේනානායකගේ කාව්‍ය නිර්මාණ බොහොමයක තියෙනවා බලන්න අපිට මේ ඒ තියෙන සංකල්ප බොහෝ විට අර සද්ධර්ම රත්නාවලියේ තියෙන කාන්තාරු ජාතක කතාවල තියෙන කාන්තාරු ඒ වගේ සංකල්ප ලෝකෙම දැන් පින් නැත්තිම වගේ කාව්‍ය නිර්මාණයක තියෙන සංකල්ප ලෝකෙම සිංහල සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරෙන් ගොඩනැගිච්ච. දැන් අපිට පැහැදිලි වෙනවා එතකොට මෙතනදී මොණිකාරුවන් පත්තිරණ දැන් මෙහිම පරාක්‍රම කෘතුවක් වගේ ඔක්කොම ඒවා බැහැර කරන්න එපා නะ. කොයි වගේද ලියන්න ඕනි කියන එකට මට දල උදාහරණ මේ වගේ ලියන්න කියලා එහෙම කියන්න බෑ. එක එකනාගේ ශෛලිය දැක්ම ඒව වෙනස්. නමුත් මෙන්න මේ වගේ යම් කිසි මැදහත් තැනකට මධ්‍යස්ථ තැනකට ආවේගශීලී නොවන තැනකට ඉන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ආවේගශීලී නොබී අදාළ නිර්මාණයේ අදාළ සම්ප්‍රදාය මත තබා විශ්ලේෂණය කරන්න. දැන් අපි හැම වෙලාවෙම ඒ කෘතිය විතරක් අරගෙන සැලලින් සංදේශය විතරක් අරගෙන ඒක දිහා බලන්න බෑ. රොමැන්ටික් කාව්‍යයක් විතරක් අරගෙන ඒක දිහා බලන්න බෑ. එතනදී අපි විශ්ලේෂණය කරන්න ඕනේ අදාළ සම්ප්‍රදායත් එක්ක. ගම්පෙරළියේ යථාර්ථවාදය හා ඒ ආ සමගාමීව ගොඩනැගිච්ච සම්ප්‍රදායත් එක්ක. එතකොට ඊට සමගාමීව දැන් පරාක්‍රම කොටිතුවක් උගේ කාව්‍ය නිර්මාණ ඒ රුසියාවේ විශේෂයෙන් මේ විප්ලවකාරී වාතාවරණයත් එක්ක ඒ ගොඩනැගෙන සමාජ සත්තා යථාර්ථවාදී රීතිය එතනදී කවිය ජනතාව සඳහා විය යුතුය කියන අදහස එනවා. ඊට පස්සේ ඒක තවදුරටත් දුර දිග ගිහිල්ලා කවිය පීඩිත ජනතාව සඳහා විය යුතුය වගේ තැනකට එනවා. ඒකත් එක්ක පීඩිත මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්යන් තමයි ප්‍රබලව නිරූපණය කෙරේ. ඒ නිසා තමයි මේ පරාක්‍රම කොටිතුවක්කුගේ කාව්‍ය නිර්මාණවල ඒ වගේ අදහසක් මතුවෙන නිසා ඔහුගේ විචාර සිද්ධාන්තවල සංදේශ කාව්‍යවල පීඩිත මිනිසුන් කවුරුත් නැහැ මේක සපුරාම අයර්ථවාර්ථ යථාර්ථවත් නොවන නිරූපණයක් කියන තැනට එන්නේ. ඒ නිසා මොණිකාරුවන් පතිරණත් සම්භාව්‍ය කවියෙන් ආභාසය ලබනවා. නමුත් ඇය මධ්‍යස්ථව ආවේගශීලී නොවි සංයමයෙන් මේ පවත්නා තත්ත්වය විශ්ලේෂණය කරන මෙම සංවාදයේදී මාටි වික්‍රමසිංහ හා මහගම සේකර යන සාහිත්‍යවරයන් දෙදෙනාගේ ප්‍රකාශ විටින් විට සාකච්ඡාවට ලක්. ඒවා මෙම සංවාදයේදී පරාක්‍රම කෘතුවක් වූ කවියා ආරියමංච රණවීර කවියත් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා පදනමක් ලෙස යොදාගෙන තිබේ. වික්‍රමසිංහ සේකර යන පුරෝගාමී සාහිත්‍යදරයන්ගේ අදහස් උදහස් අප විසින් සැලකිල්ලට ගත යුතු බව මගේද හැඟීම. වික්‍රමසිංහ සේකර වගේ නිර්මාණකරුවන්ගේ විචාරකයන්ගේ අදහස් අප ඒවා පිළිබඳව අවධානයට යොමු කරන්න. අවධානය යොමු කරන්න. වර්තමානයේ වෙද්දී අපිට හොඳ සාහිත්‍ය දරයෙක් හෝ හොඳ විචාරකයෙක් වෙන්න බෑ නූතන කවි පොත් ටික විතරක් කියන. අපි ගුතිල කාව්‍ය, කාව්‍යශේකරය, කවසිලමින ඒ වගේ ඉඳන්ම කියවන්න ඕනේ. සීගිරි ගීවල ඉඳන්. එතකොට මෙතනදී කියනවා වැදගත් කාරණයක් මොණිකාරුවන් පතිරණ. ඒත් ඒ සමගම ඒවා දේවභාෂිත ලෙස නොසැලකිය යුතුයයිද මම සිතමි. කිසියම් විචාරක මතවාදයක් දේවභාෂිත වික්‍රමසිංහ කිව්වත් මහගමසේකර කිව්වත් ඒවා දේවභාෂිත විදියට සලකන්න එපා. අමරසේකර කරන්නේ එම මාතවාදවලට කොටු නොවී ස්වාධීනව කාව්‍ය ඉතිහාසයට කිඳා බැසේ ගවේෂණය කිරීම. ඒ දැන් මතවාදයකට කොටු වුණොත් බිලංගු දාගෙන ලියන්න පටන් ගත්තොත් නිර්මාණකරුවටත් ඒ වෙනවා. ඒක ජී.බී. සේනානායකත් කියනවා මම සිද්ධාත් සංග්‍රහවට අනුව ඒ වගේ වට අනුව කවි ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ මට තේරුණා ඒක විලංගු දාගෙන ලියන්න පටන් ගැනීම.
යම් කිසි මතවාදයකට කොටු වෙලා මම යථාර්ථවාදයෙන්ම ලියනවා, මම රසවාදයෙන්ම ලියනවා, මම රොමැන්ටික් වාදයෙන්ම ලියනවා, ඒ වගේ තැනකට කොටු නොවී මම රොමැන්ටික් වාදයෙන් විතරයි විචාරයට ලක් කරන්නේ, මම මාක්ස්වාදයෙන් විතරයි, මම නූතනවාදයෙන් විතරයි, මම යථාර්ථවාදයෙන් විතරයි, ඒ වගේ තැනකට නොයා අප ඒ තියෙන මතවාද ස්වාධීනව ඒව අධ්‍යයනය කරලා, ඒව ගවේෂණය කරලා අදහස් ප්‍රකාශ කරන්න. ඔහු සාක්ෂාත් කරගන්නා එක් සත්‍යයක් ඇත. අපට ඉතිරි වී ඇති බොහෝ දෙයින් අපට දක්නට දකින්නට තව බොහෝ දේ ඇත යනුය. අපට ඉතිරි වී ඇති බොහෝ දෙයින් අපට දකින්නට තව බොහෝ දේ ඇත යනුය. يعني පවත්නා සම්ප්‍රදාය, දැන් සම්ප්‍රදාය කියන එක අප පෙරදිග සාහිත්‍යයට අදාළව විතරක් නෙවෙයි, බටහිර සාහිත්‍යයේදී වුණා එලියට් වගේ කවියෝ, ස්ට්‍රා පවුන්ඩ් වගේ කවියෝ, ඩී.එච්. ලෝරන්ස් වගේ කවියෝ, මේ කවීන් සියලු දෙනා රොමැන්ටික් කවි පවයි පවත්නා සම්ප්‍රදායේ පවති මහාර්ග දේවල් ඒ උකහා ගැනීම් ස්වකීය නිර්මාණ සඳහා පාදක කරගත්. එතනදී යථාර්ථ නිරූපණය සහ දැක්ම වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දේ පාදක කරගත්. ඒ නිසා අපට ඉතිරි වී ඇති දෙයින් අපට දක්නට තව බොහෝ දේ තියෙනවා. එය අපට පුරාණ කාව්‍ය හැදෑරීමට විශාල උත්තේජකයක් වේ. එමෙන්ම සිංහල කාව්‍ය සම්ප්‍රදාය තුළ සොයා නොගත් බොහෝ දේ සොයන්නටද අපට උත්තේජනයක් වේ. දැන් අපට අපි වර්තමානයේ වෙද්දී රසවාදයෙන් විතරයි සංදේශ කාව්‍යමයින්. නමුත් අපට පුළුවන් සංකල්ප රූපවාදයෙන්, ප්‍රපංචවාදයෙන් මේවා දිහා විවෘත හැකින් බලන්න. මේවා දිහා වෙනස් විදිහට ගවේෂණයට ලක් කරන්න. ඒ නිසා සාහිත්‍ය දරයෙක් වුන් විචාරකයෙක් කියන්නේ හැම වෙලාවෙම යම්කිසි සීමාවකට, සිද්ධාන්තයකට, තියරියකට කොටු වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. ඌ සපුරා නිදහස්. අදාළ පරිදි ඒවා මෙවලම් පමණ. ඒවා ටූල්ස්. ඒවා අදාළ පරිදි ස්වකීය කාර්යභාරය සඳහා උපයෝගී කරගන්න. අදාළ පරිදි ඒ අවස්ථාවේදී උපයෝගී කරගන්නවා. ඒව මතම යැපෙන්නේ නැහැ. එතකොට මේ විචාර සිද්ධාන්ත මත පාදක වෙලා දැන් විචාරයක් කියන එකෙදී අපි කතා කළා මුලින්ම තත්ත්ව නිර්ණය කිරීමේදී අපිට අවශ්‍ය පරිදි යොදා ගන්න පුළුවන්. පශ්චාත් නූතනවාදී අවශ්‍ය නම් ඒක යොදා ගන්න. නූතනවාදී නම් එහෙම, මා යථාර්ථවාදී නම් එහෙම, සංස්කෘතික වාදය, ඒ වගේ ගොඩක් සංකේතවාදී, ඒ වගේ ඕනම දෙයක් අපිට අවශ්‍ය පරිදි යොදා ගන්න පුළුවන්. විචාරයකදී අපේක්ෂා කරන්නේ ඒක. දැන් ඔයාලට සමස්තයක් විදිහට ගත්තහම පැහැදිලි වෙනව ඇති සාහිත්‍ය විචාරයේ ස්වභාවය කෙබඳුද කියන. මම දැන් සමාලෝචනය කරන්නම් සාහිත්‍ය විචාරයකදී අපි සාහිත්‍ය කෘතියක පවත්නා පරිකල්පනීය ගුණය කරන කොටගෙන, ය නිර්මාණාත්මක ගුණය කරන කොටගෙන, ය විනත් ලේඛකයක් ලේඛනයකින් වෙනස් වෙන. එය දැන් ඉතිහාස ලේඛනයක් නෙමෙයි, භූගෝල විද්‍යාලේඛනයක් නෙමෙයි, කාලගුණ වාර්තාවක් නෙමෙයි, ආර්ථික විද්‍යාලේඛනයක් නෙමෙයි. ආර්ථික වර්තමානයේ පවත්න ආර්ථික බිඳ වැටීම අපි වර්තමානයේ විවිධ ප්‍රවෘත්ති වලින් ඒ වගේ මේ වගේ අහනවා. හැබැයි කවියෙකුට ඒක වෙනස් විදිහකට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. චරිත අරගෙන ඒ පවත්න සංසිද්ධීන් අරගෙන විවිධ ස්ථාන යොදාගෙන ඒ විදිහ. ඒ නිසා මේ සියලු ආකාරයේ වූ රචනාවන්ගෙන් අර සාහිත්‍ය කියලා විස්තෘතව ගන්න, ඉතිහාස සාහිත්‍ය, වෛදික සාහිත්‍ය, ඔය විදිහ දේශපාලනික සාහිත්‍ය ඔය විදිහට ගන්න, ඒ වගේ වෙනස් මේ ලිටරචර් කියන එක, නිර්මාණාත්මක සාහිත්‍ය කියන එක ඒකෙදී පරිකල්පනීය ගුණයට මුල් තැන දෙන. කවියෙකුට පුළුවන් සකී පරිකල්පනෙන් ඒ පවත්නාදී වාර්තා කරන්නේ නැතුව වෙනස් ආකාරයෙන් අපහමුවේ ගෙනහැර දක්වන, අපහමුවේ ප්‍රතිනිර්මාණය කරන. ඒ හින්දා අපි ආර්ථික විද්‍යා වාර්තාවක් කියුවාම අපි ඒක රස විඳින්නේ නැහැ. අපි ලේකෝප වෙනවා මිසක. අපි ඒක ආර්ථික විද්‍යා වාර්තාවකින්, භූගෝල විද්‍යා වාර්තාවකින්, ඉතිහාස වාර්තාවකින් වෙනස් විදිහට අපි සාහිත්‍ය නිර්මාණයක් රස විඳින. ඒ රස විඳින්නේ මොකක් පිණිසද? සාහිත්‍ය රස විඳලා ඇති වැඩේ මොකක්ද? ඒකෙන් අපි තවදුරටත් ඒ රස ධනවන සුළු ස්වභාවය ඒට අවශෝෂණය වෙනවා, අපේ ජීවිත පරිඥාණය පුරුතුල වෙනවා, අපේ දැක්ම පුරුතුල වෙනවා, අපේ ඒකෙන් තවදුරටත් විවෘත වූ මනසක් ඇති පුද්ගලයන් බවට පත් වෙනවා. එතකොට මේ සාහිත්‍ය නිර්මාණයක් විවේචනයට ලක් කරද්දී, විචාරයට ලක් කරද්දී විචාරකයා ඒ පවත්නා ස්වභාවය අපට නිසි පරිදි පෙන්눔 කළ යුතුයි. නිසි පරිදි විචාරාත්මකව අවබෝධ කරගත යුතුයි.
ඒකට බහුශ්‍රතතාවෙන් යුතු වූ ගොඩක් සිංහල සාහි දැන් සිංහල කවිය දැන් වලට කාව්‍ය ග්‍රන්ථයක් දීලා මම කිව්වොත් මේ ගැන විචාරයක් කරා. දැන් වර්තමානයේ අලුතින්ම ආපු කාව්‍ය ග්‍රන්ථයක් රුවන්බන්ධු ජීවක දූමලාවන්‍යාගාරය වගේ කාව්‍ය කෘතියක් දීලා මම කියලා මේ ගැන විචාරයක් කරා. එතකොට දැන් ඔයාලා පාසල් ගුරුවරු හරි එතකොට මේ අපි ඒ විදිහට යම්කිසි නිර්මාණයක් අප අතට පත් කළාම ඒක මේ අපි සිංහල කවිය පිළිබඳව දැනුවත්භාවයක් නැත්තම් අපි ඒ ගැන විචාර පොත් හොයන්න ඕනේ, ඒ ගැන වෙන කෙනෙක්ගෙන් අහන්න ඕනේ, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා මේ අපි කවි පොත් කියවලා තියෙනවා නම් කවියක් රස විඳිද්දි අවධානය යොමු කරන්න ඕනේ මොනවා කෙරෙහිද, අවධානය යොමු කරන්න ඕනේ භාෂාව, ඒකේ තියෙන රචනෝපක්‍රම, ඊළඟට යථාර්ථ නිරූපණය, උපමා රූපක ආදී අලංකරණ, ජීවන දර්ශනය, මේ ආදී කාරණා කෙරෙහි කියන එක පිළිබඳව අපි දැනුවත් වෙලා ඉන්නවා නම් අපිටම පුළුවන් විචාරය ගොඩනගා ගන්න. එතකොට අර පාසල් ගුරුවරු හෝ ටියුෂන් පන්තියක ගුරුවරු හෝ යම්කිසි වෘත්තියක අවශ්‍යතාවකට හෝ අපි විචාරයක් පාඩමක් කරද්දි, සාහිත්‍ය පාඩමක් කරද්දි විචාරයක් ලියද්දි නැත්තම් අපිට අර කඩේ ලියලා තියෙන පොඩි පොත් ගන්න සිද්ධ වෙනවා. බැද්දේකම විමර්ශන, චරිත තුනක් විමර්ශන, ගම්පෙරළි විමර්ශන, ජාතක කතා විමර්ශන, ඒ වගේ. අප මේ මෙහි මූලයට ගමන් කොට, ඒ කියන්නේ මේ යම් කිසි කෘතියක් රසවිඳිද්දී විචාරයට ලක් කරද්දී අපි අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද? ඒකේ නිර්මාණාත්මක පැතිකඩ, සමාජීය පැතිකඩ, මේ වගේ කාරණා කෙරෙහි අවධානය යොමු කළ යුතු ආකාරය අපි අවධානයට ගන්න ඕනේ. එතකොට මේ අවධානයට ගත්තාම අපිට අපිම විචාරකයෝ බවට පත් වුණාම, නිරන්තරයෙන් කියවන්නන් බවට පත් වුණාම සහ ඒ පිළිබඳ හැදෑරීමක් ඇති අය බවට පත් වෙනවා. සාහිත්‍ය විචාරය කියන්නේ මොකක්ද කියන එක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති සාහිත්‍ය විචාරයක් කරද්දී ඔයාලට එතකොට මේ තමන්ගෙම ස්වාධීන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. සකිය වූ අනන්‍යතාව ඉස්මතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හැමදාම වෙන කෙනෙක් ඒ ටෙලි නාට්‍ය හොඳයි කියනවා නම් අපි ඒක හොඳයි කියන වෙන කෙනෙක්ගේ නාට්‍යට බැනලා තිබොත් අපි තේ නාට්‍ය බලන එක නතර කරනවා. වෙන කෙනෙක් හොඳයි කිව්වොත් අපි ඒ කවි පොත කඩෙන් ගන්නවා. හැබැයි අරගෙන බැලුවා මේක ඇති හොඳක් නැහැ. ඒ වගේ දේවල් තියෙනවනේ. එතකොට ඒ නිසා දැන් මෙතනදී සිංහල ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාරන අය විදිහට ඔයාලට මම යෝජනා කරන්නේ තමන්ම විචාරකයා වෙන්න. තමන්ම විචාරය පිළිබඳ හදාරන කෙනාවෙන්. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා යථාර්ථවාදය කියන්නේ මොකක්ද? විශ්වසනීයත්වයෙන් යුතුව පරිකල්පනයේ පවත්නා යථාර්ථය පරිකල්පනීයව නිරූපණය කිරීම. එතකොට නූතනවාදයේදී යථාර්ථවාදය ඉක්මවලා යන. එතනදී විශ්වසනීයත්වය අහෝසි වෙන. ඒ වගේ ඒවා පිළිබඳව ඔයාලට දැනුවත් භාවයක් ලබා ගන්න පුළුවන්. ඒ දැනුවත් භාවයක් ලබා ගත්තාම දැන් ෆ්‍රාන්ස් කාෆ්කාගේ වගේ කෘති, ඊළඟ ජේම්ස් ජොයිස්ගේ වගේ කෘති, ඩී.එච් ලෝරන්ස්ලා කෘති කියවද්දී අවිශ්වසනීය දෙයක් තිබුණත් ඒ පිළිබඳව කම්පණයටපත් වෙන්නේ නැහැ, මෙහෙම වෙන්න පුළුවන්ද කියලා අහන්නේ නැහැ. මොකද ඒකේ ප්‍රතිනිර්මාණ විදිය මොකක්ද කියන එක ගැන අපිට පුළුල් අවබෝධයක් තියෙනවා. එහෙම නැත්තම් අපි මායාතරත්වාදී කෘතියක් කියවම මේක නම් හරි ෆැන්ටසියක්, මේව වෙන්න බෑ කියලා බැහැර කරනවා. ඒ නිසා සිංහල කවියේ, නවකතාවේ, කෙටි කතාවේ මේ සියලු ශානරයන්ගේ පවත්නා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් අපි ඒ පිළිබඳව බහුශ්‍රතතාවයකින් යුතු වුණොත්, ඒවා කියවුවා. ඒ නිසා සාහිත්‍ය පිළිබඳව හදාරද්දි, විචාරය පිළිබඳ හදාරද්දි ඒක හුදු විද්‍යා විෂයක් වගේ කරුණු පහක් කටපාඩම් කර ගැනීමෙන් බැහැර වෙලා අපි ඒකේ පවත්නා යථාර්ථය මනාව අවබෝධ කරගත්ත යුතු වෙනවා. එතන තියෙන්නේ මොකක්ද කියවෙන්නේ? ඒ කෘති කොහොමද අපි විශ්ලේෂණය කරන්නේ? එහිදී පාඨකයාගේ සහ නිර්මාණකරුවාගේ අනන්‍යතාව ආරක්ෂා කරන්නේ කොහොමද? එතනදී අපි අදානග්‍රාහී අන්තගාමී මතවාද ඉදිරිපත් නොකර ඉන්නේ කොහොමද? දැන් විචාරකයෙක් විදිහට දැන් වර්තමානයේ විවිධ සමාජ මාධ්‍ය
කරලියට ඒමත් එක්ක ඕනම කෙනෙක්ට විචාර ලියන්න පුළුවන් අය බවට පත් වෙලා තියෙන. හැබැයි එහෙම විචාර ලිව්වම ඊට පස්සේ ආයෙත් 100,000 ගාණක් ඒ විචාරවලට බයිනවා මේක විචාරයක්ද කියලා. එහෙම සිද්ධ වෙන්නේ යම්කිසි හැදෑරීමක් නැතුව අදහස් ඉදිරිපත් කරන නිසා. අපිට යම්කිසි හැදෑරීමක් තියෙනවා නම් ඒ දිහා විවෘතව විධිමත්ව විචාරාත්මකව අපට බලන්න පුළුවන්. හරි. අද දේශනය සම්බන්ධයෙන් අද දේශනයේදී මම අවධානය යොමු කළේ සාහිත්‍ය විචාරයන්හි ස්වභාවය ගැන කතා කරන්න. සාහිත්‍ය කියන්නේ කුමක්ද කියන එක මම මුලින්ම පැහැදිලි කරා. විචාරය කියන්නේ කුමක්ද කියන එක ඊළඟට පැහැදිලි කළා. ඊළඟට සාහිත්‍ය විචාරයන්හි ස්වභාවය පැහැදිලි කළා. අද දේශනය සම්බන්ධව අපැහැදිලි යමක් තියෙනවා නම් දැන් ඔයාලට निराකරණය කරගන්න පුළුවන්. මැඩම් ඔව් මැඩම් ඔව් ඇහෙනවා කියන්න. සාහිත්‍ය නිර්මාණයකදී දැන් අර මුලින්ම ඉදිරිපත් කරපු නිදර්ශනය අනුව ගුණදාස අමරසේකරකයන් සේකරගේ රතු මල් කියන එක අපිට සාමාන්‍යයෙන් එක සංකේතාත්මකව හිතන්න පුළුවන් දෙයක විචාරයක් වශයෙන් එක එකනාගේ අදහස් අනුව අර සමහර නිර්මාණවල රතු සරම ඒ වගේ යොදා ගන්න සංකේතාත්මක රූපකයක් ලෙස අපිට රතු මල් කියන එක යොදා ගන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත්. එහෙම පුළුවන්. ඒ කියන්නේ රතු කියන එකම සිම්බල් එකක්, රතු පාට කියන එක මේක භාවිත වෙන අවස්ථා බලන්න. ඒක ගොඩක් වැදගත් අදහසක්. රතු කියන එක දැන් සාමාන්‍යයෙන් ආකර්ෂණය ගැන කියන්නේ ඕක. දැන් ඔය අර කවසලුමිනේ මේ වගේ දියකිලි වර්ණනාවලදී તો රතු ඇඳගත්ත එක අවධාරණය කෙරෙනවා. ඊළඟට මේ ඒ රතු කියන එකෙන් ආකර්ෂණය කරගන්නවා කියන අදහසනේ කියවෙන්නේ. එතකොට ඒ ආකර්ෂණීය වූ යමක්. ඇයි ඒ මල් සුදු පා දැන් සුදු කිව්වොත් සපුරාම වෙනස්නේ. එතකොට ඒක යන්නේ පිවිතුරු ඒ වගේ අදහසකටනේ. නිර්මල ඒ වගේ අදහසකටනේ. දැන් රතු කියන්නේ කියෙම තියෙනවා අර ආකර්ෂණීය වසංකාරී භාවය. ඒ ස්වභාවය. රතු කියන ඒ වර්ණය සාමාන්‍ය භාවිතයෙන් ගත්තාමත් එහෙමයි. ඒක දැන් ඔබේ සුදු මල් එක්ක කියලා කිව්වොත් සපුරා මේක මලකයක් බවට පත් වෙනවානේ. රතු මල් කියන එකේ තමයි රතු කියන සිම්බල් එකේ සංකේතයේ තමයි ඒ ආකර්ෂණීය තියෙන එක ගොඩක් වැදගත් අදහසක්. ඒක සංකේතාත්මකව බලන්න පුළුවන් අපිට. බොහොම ස්තුතියි මැඩම්. මේ තව අදහසක් තියෙනවා. දැන් අර මාර්ටින් වික්‍රමසිංහ නිර්මාණ පසුබිමේදී ඉදිරිපත් කරනවා රාජතිලක ලයනල් අභ්‍යන්ත ඒ වගේ කතා නිර්මාණය කිරීමේදී එයා පෞද්ගලික අදහස් ඉස්මතු කරා කියලා. ඒ කියන්නේ පෞද්ගලික දේවල් වලින් එයා නිර්මාණ කරා කියලා. මට සමහරලාට හිතෙනවා ඕනම කෙනෙක් පෞද්ගලික අදහසක් හෝ වෙනත් අයගෙන් ලබාගත් අදහසක් හෝ පොතපතකින් විද්‍යුත් මාධ්‍ය වලින් ලබාගත් අදහසක් හෝ තමන්ගේ නිර්මාණයක් වශයෙන් ඉදිරිපත් කරනකොට එයාට කොහෙන් හෝ තමන්ගේ ජීවිතයත් ඒකට සම්බන්ධ කරනවා නේද කියන එක. ඔව්. රාජතිලක ලයනන් සහ ප්‍රියන්ත එක මහගමසේකරගේ කාව්‍ය නිර්මාණයක් නේද? කාව්‍ය ග්‍රන්ථයක් නේද? ඕකේ. ඔව්. එතකොට මේ ඔව් එහෙම දැන් අර අපි ඔ කියන්නේ ප්‍රතිභා ව්‍යුත්පත්තියනේ. ව්‍යුත්පත්තියනේ ඔය ඒ කියන්නේ අපි එහෙම මෙහින් මාධ්‍ය වර්තමාන වෙද්දි මාධ්‍ය වලින් දන්න කියන අයගෙන් තමන් එහෙම විවිධාකාරයෙන් පොත්වලින් විවිධාකාරයෙන් අත්දැකීම් එන්න පුළුවන්. ඒ කවරාකාරයෙන් අත්දැකීම් ලැබුණත් ඒක පරිකල්පනයෙන් ඒක පරිකල්පනය මුසු වෙලා ගැලපෙද්දී කතුවරයාගේ ඒ පෞද්ගලික වූ දෘෂ්ටියට අනුව ඒ දේවල් ඇතුළත් වෙන්න පුළුවන්. ඒක අර අපිට විග්‍රහ කරන්නත් බැරි තරම් සියුම් දෙයක්. දැන් අර මේ පෞස්තවස්කි කියන්නේ රන්සුණු කියන එකේදී අර රත්තරන් කුඩු එකතු කරලා රත්තරන් මලක් හදනවා වගේ, රෝස මලක් හදනවා වගේ දෙයක් කියලා. එතනදී කතුවරයාගේ පෞද්ගලික දේවල් ඒකට මුසු වෙන්න පුළුවන්. ඒක විග්‍රහ කරන්න බැරි තරම් සියුම් දෙයක්. නමුත් අපිට කපල කොටලා පෙන්වන්න බෑ කොතනදී එයාගේ පෞද්ගලිකත්වය, කොතනදී එයා හැපු දෙය කියලා. නමුත් ඔක්කොම එකතු වෙද්දී ඔහුගේ වූ අත්දැකීම් කියන තැනට එනවා ඒක.